එංගෙක කලින් මං එවලා තිබුණේ අමතකලාද දන්නේ හරි මගේ නම්බරෙත් මම ඇඩ් කරන්නම් නැත්නම් අමාරුයි වැඩේ නේ ඒක ලේසියෙන් එලිම දාන්න පුළුවන් ලින්ක් එක අපි අලුත් පාඩමක් අද පටන් ගන්න හිතේ ගිනම් කරන සංකල්ප කියන පාඩම හරි අපි වැරදි නෙවදි කිරීමේ පාඩමත් අවසන් කරා දැන් මේ සංකල්ප පාඩම අද කොහොමත් අවසන් වෙනවා මේක පොඩි පාඩමක් හරි ඊළඟ අපිට අවසාන පාඩම් දෙකට එන්න පුළුවන් ලාභ ලාභ ප්‍රකාශය සහ නිෂ්පාදන ගිනම කියන පාඩම් දෙක එතකොට සිලබස් එක ඉවරයි ඈ පේපර් එක يعني විභාගයට කලින් අපිට පේපර්ස් ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි ඒක වැදගත් නේ එහෙනම් ගිනම් කරන සංකල්පත් පටන් ගමු හරි දැන් මුලදී ඉන්න අය අග වෙනකන් ඉන්න හැමදාම ගොඩක් අය අග වෙනකොට ඉන්නේ ටිකයි නේ මුලදී නම් පද්දි දෙනවා කට්ටිය අග වෙනකොට අතහැරනවා අයියේ හරි පෑ දෙක කොහම හරි අල්ලගෙන ඉන්න ගිනම් කරන සංකල්පලුත් පාඩම එතන සංකල්පයක් කියන්නේ මොකක්ද ගිනම් කරන සංකල්ප කියන්නේ අපි මූල ප්‍රකාශන සකස් කරද්දී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේදයන් ටිකනේ මූලධර්ම ටික ඊළඟ ප්‍රමිත සංකල්ප ක්‍රමවේදයන් ඒ වගේ සෙට් එකක් තියෙනවනේ ඒක එකක් නාමයේ සංකල්ප කියන්නේ එතන අපිට මූල ප්‍රකාශන අපිට ඕන ආකාරයට හදන්න බෑ දැන් ආබල ප්‍රකාශය හදද්දී යම් යම් නීතිමාලාවක් තියෙනවා ක්‍රමවේදයන් ටිකක් තියෙනවා උපකල්පන ටිකක් තියෙනවා නේද එතන මේ වරලත් ධනකාධිකාරී ආයතන විසින් ගිනව සකස් කරද්දී අනුගමනය යුතු ක්‍රමවේදයන් ටික හඳුන්වා දීලා තියෙනවා හරිද එතන මේ සංකල්ප මූලධර්ම කියනවා ප්‍රබිත කියනවා කාලෙන් කාලට වෙනස් වෙනවා හරි දැන් සංකල්ප නම් ගොඩාක් වෙලාට වෙනස් වෙන්නේ ඒක අර සාමාන්‍ය අර්ථයක් නෙදී ඒ නිසා අපිට ඉස්සරහට හදන මූල්‍ය ප්‍රකාශ වල ඒ කියන්නේ ලාභ ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නේද මේ වාතාංග වලට අපි ටියුට් එක ඉවල නැහැ නේද එකක් නැද්ද සංකල්ප ටියුට් එක දැන් අවිනිශ්චිත ගිරුම් එකේම අගට නැද්ද ඒක දැන් මට ඔපේකේ නම් තියෙනවා මේ වැරදි නිවැරදි කිරීම නිබන්ධනයේම අවසාන ටික ගිනුම් කරන සංකල්ප කියලා පිටු ටිකක් ඒක නැද්ද බලන්න කොටක් ඒක නැත්තම් දැන් ඉවන් වෙනවා පොඩ දැනවනේ ගිනුම් කරන බද වැරදි නිවැරදි කිරීම එකේ ආයෙක තමයි තියනවානේ වැරදි නියෝජ කිරීම එකේම අග කොටස තියනවා කියලා දාලා තියෙනවා නැති අය ඉන්නවා නම් කියන්නකෝ මට නම්බර් එවන්න මේ මගේ නම්බරේට මං එවන්නම්ද අයදත් නම්බරේ දුන්නනේ 076 ආයි 584 90 69 ඒ ටික නැති අය විතරක් ඉන්නවා නම් දාන්න හරි විතර පුළුවන් මට ඒ ටිකේ වන්න අවශ්‍ය කට්ටිය විතර නෑ සර් මෙන්න මේ නම්බරේට පොඩක් කියන්නකෝ මැසේජ් එකක් දාන්න මට ඕනේ කියලා මේ නම්බරේ පුතා මේ මේ වෙන නම්බර්ස් වලට මේ පොඩක් මේ යවන්න ඔනෑ පොඩක් කියන්න කොහෙද නේ ක්ලාස් එක මේ මේ ඒක එකට මෙයන්ඩකෝ ඒ නම්බර්ස් ඒක අර වැරදි නේද කියන එකේම කොටසක් හැදලා තියෙන්නේ ඒ නිසා බලන්න ඒක ඉවල තියෙනවා නම් කලින් ඒකම අගට ඔක තියෙනවා ඇතියා විතර ෆෝල්ඩ් කරන්න කල්පයි අපි කිනම් කරන मेसेज मैं तीयरी तीन तरह पाठ तरह तीन
අපි සංකල්පයක් කියන එක හඳුනා ගැනීමක් මුලින්ම කරේ ගිනුම් කරන සංකල්පයක් කියන මොකද්ද කියන එක. දැන් අපි හදනවානේ මූල ප්‍රකාශන. ගිනුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ගන්න හදනවා මූල ප්‍රකාශන. එතනට ගිනම මොනවද කියලාද? අවසාන ගිනුම් කිය. මූල ප්‍රකාශයවත් අවසාන ගිනුම්. අනේ අවසාන ගිනුම් සකස් කරද්දී ඒවා තුල අපි අනුගමනය කරන්න ඕනේ සම්ප්‍රදායන් ටික තමයි ප්‍රීතිය ටික තමයි උපකල්පන ටික තමයි සංකල්ප කියලා කියන්නේ. හරි. එතන මේ මූල ප්‍රකාශන අපි සකස් කරද්දී මේ සංකල්ප අපි භාවිතයට ගන්න ඕනේ. සංකල්ප භාවිතයට ගන්න ඕනේ. ඒ භාවිතයට ගත යුතු සංකල්ප මේක ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. එකක් ව්‍යාපාර ඒකක සංකල්ප නැත්නම් අස්තිත්ව සංකල්පය කියන්නේ. දිට්ඨ රූප සංකල්පය කියන්නේ. අපි කියන්නේ කතා කරමු අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. මූල්‍ය බිනුම් සංකල්පය. ඓතිහාසික පරිවැය සංකල්පය කාලඥයද සංකල්පය උපචිත සංකල්පය උපලබ්ධි සංකල්පය ගැලපුම් සංකල්පය ප්‍රමාණාත්මක භවයේ සංකල්පය රෙකෝඩින් දෙනවා රෙකෝඩ් එකක් නම් දානවා හරි ඊළඟට හිලදරව් කිරීමේ සංකල්පය ඒ ටික තමයි ඒ සංකල්ප ටික හඳුනා ගැනීමක් කළා මේකේ අභ්‍යාසත් අපිට හතක් දීලා තියෙනවා ඔය ටික කරගත්තාම පාඩම ඉවරයි සංකල්ප මේක කියවා ගන්න තමයි බොහෝ දුර තියෙන්නේ ආ විස්තර කිරීම ටික කියලා දෙන්න සාමාන්‍ය එහෙනම් අපි එකිනෙක සංකල්පය ගැන දැන් මුලින් ඉඳන් පාඩම් කිරීමක් කරමු මුලින්ම ගන්නකෝ ව්‍යාපාර ඒකක සංකල්පය හරි දැන් මේ ව්‍යාපාර ඒකක සංකල්පෙටම තව නමක් දාලා දෙන අස්තිත්ව සංකල්පය කියන අස්තිත්ව සංකල්පය දැන් ගොඩාක් වෙලාවට ඔය ඉංග්‍රීසි පොත්වල තියෙන ඒවා පරිවර්තනය කරලා තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ දැන් ඔය වරලත් ගණකාධිකාරී ආයතන විසින් නැත්නම් මේ AT ආයතන විසින් එහෙම ඉදිරිපත් කරන අර ස්ටඩි පැක් එකේ එහෙම තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ අපි සස්පෙල පාවිච්චි කරන්නේ නැතිනම් පවා තියෙනවා ඒකට හේතුව තමයි අරක ඉංග්‍රීසි වචනෙන් පරිවර්තනය කරලා තියෙන නිසා වෙනස් අර්ථ තමයි වැතියෙන්නේ. හරි? අස්තිත්ව සංකල්පය කියලා කියනවා. නැත්නම් ව්‍යාපාර ඒකක සංකල්පය. නැත්නම් මොනවද? අපි දන්නවා ගිණුම් කරන ඒකක සංකල්පය. ආයතනමය සංකල්පය. භූතාර්ථ සංකල්පය. මේ ඔක්කොම එක ආයතනමය සංකල්පය සහ භූතාර්ථ සංකල්ප භූතාර්ථ සංකල්ප භූතාර්ථ සංකල්ප දැන් මේක අපි ගොඩාක් තැන්වල කතා කරලා තියෙනවා මේ සංකල්පේ නැත්නම් අපිට ගිනුම් තැබීමේ පදනමක් ගොඩ නැගෙන්නේ නැහැ නේද මොකද සංකල්පේ හරය අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නේ දෙන්නේ කියන සංකල්පය තමයි ව්‍යාපාරයක සංකල්පයකින් අදහස් වෙන්නේ එතකොට ව්‍යාපාරය සහ අයිතිකරු දෙන්නේ කියලා තමයි ගිනුම් හදන්නේ දෙන්නෙක් කියලා තමයි ගිනුම් හදන්නේ. හරි. ඒකට හේතුව නැත්නම් අපිට අයිතිකරුක දේවල් වෙන් කරගන්න, ව්‍යාපාර දේවල් වෙන් කරගන්න බෑනේ. ලාභ පාඩුවම අපිට හොයාගන්න බෑනේ නේද? ව්‍යාපාරේ ලාභය කීයද? ව්‍යාපාරේ පාඩුව කීයද හොයාගන්න බෑ. හොයාගත්තේ නැත්නම් අපිට අනාගත තීරණ ගන්න බැරි වෙනවා. ව්‍යාපාරය අවුරුද්දක් දෙයක් කරලා දිගටම පාඩු ලබනවා නම් ඒක තවදුරටත් ඒකේ එලි ලයින් එක තේරුමක් නැති වෙනවා නේද? व्यापार वाहन हरी अभी व्यापार लाभ वागंड व्यापार लाभ वागंड व्यापार विनमेकर व्यापार दिनाने अमारणिगर देवा व्यापार विनवाना व्यापार देवा ऐतिगर विनवाना अन्न हरियट लाभ वागंड बरी तत्व कुदावे अने प्रश्न ऐतिगर से हा व्यापार दिनला संकल्प गणा उदाहरण को අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ කියලා අපි හිතන්නේ කොහොමද? එකක් තමයි අයිතිකරු ව්‍යාපාර සම්පත් යොදවන එක තියෙනවා.
අයිතිකර ව්‍යාපාර දානවා විවිධ දේවල් නේ මුදල් දානවා ඉඩම් දානවා කොටරගිරි දානවා යන්ත සූත්‍ර දානවා නේද ඒ දාන හැම එකක්ම අපි මොකක් කියලාද හඳුනා ගන්න ප්‍රාග්ධනය කියලා හඳුනා ගන්න ප්‍රාග්ධනය කියලා හඳුනා ගන්න ඕනේ අයිතිකර ව්‍යාපාර දාන මුදල් ඉඩම් ගොඩනැගිලි හරි මේ ඔක්කොම ව්‍යාපාරේ ප්‍රාග්ධන बड़ी उदाहरण का अहिकार व्यापार लक्ष पहाक मुदल लक्ष पहाक मुदल लक्ष दहाय लक्ष हतक गोटने व्यापार प्रार्थने लक्ष विश अरे अहिती मुदल अहिता मुदल प्रमाण लक्ष पहाक मिता व्यापार इलाट अहिती लक्ष पणहा व्यापार लक्ष दहाँ අයිති කරලා ගොඩනැගිලි රාශියක් තියෙනවා. ව්‍යාපාර යොදපු ගොඩනැගිලි වටාකම ලක්ෂ 7ක් පමණ. එහෙනම් අයිති කරගා මීට වඩා දේවල් තිබ්බා. මීට වඩා මුදල් තිබ්බා. මීට වඩා ඉඩම් ගොඩනැගිලි තිබ්බා. නේද? තිබුණාට ව්‍යාපාර යෙදුවේ මේ ටිකනේ. දැන් ව්‍යාපාරේ ප්‍රාප්තිලේ වලටපත් වෙන්නේ මේ ටික විතරයි. මේක එක පැත්තකින් දැන් ව්‍යාපාර දෘෂ්ටි කෝණයෙන් බලපුවාම මේ ටික වගකීමකුත් වෙනවා. ඒ වගකීමක් වෙන්නේ. ව්‍යාපාරේ වහන්නේ කවද්ද? වහන දවසට व्यापारे विसीमेटिकोदे व्यापार दृष्टिकोण बल पुहम प्रार्थने वगकीम बेदीम व्यापार वाहन दवसर मेक नवत ऐति करोट लबादीम सिधुवीणी मदक अरे इनाट व्यापार ऐति कर आपस मैं कल तीन ऐति कर व्यापार मुदल आपस आपस एनम व्यापारे लाभ शक्ति अड़े तक व्यापारी व्यापार तिब्बूदाहक बड़ तो ऐति कर गेदर रंगिया गेदर रंगे मेक व्यापार तिब्बना तिब्बु लाभ अहिपेट व्यापार तिब्बन विकुड़ो अनिवार्य विशिदाह विकुड़ो अभी मेक विसी पंदा विकुनो विशिदाहक बड़ विसी पंदा विकुण बड़ विकुना लाभ सहित लाभ सहित विकुण इतने मेदर प्रस्तुति व्यापारे लाभ शक्ति अड़ी मकनोनी मुगत कर आपस व्यापारी पुत्र गेनलिया बांड मुदल गेनलियान ऐतिकर व्यापार यदि यदि ऐतिकर सह व्यापार प्रश्न समहार विलावट व्यापार करनकोट समहार मे संकल्प हिता गंगोल विटिंग सिल्लर व्यापार पटांगण लसट पटांगण उत्सव कुत्ती पटांगण मस हयाकोट ये व्यापार तिंपतेमी हेतु अरे एक संकल्प पटांग एक संकल्प ऐति कर विनाई व्यापार विनायक हिता रखिया दान व्यापार व्यापार विनमंगी पुद्यलिक साली व्यापार लाभ ना पाड़ना दें व्यापार कर व्यापार तन से हितला कटयत करें असार्थक इलाट व्यापार नम भाविता नम भाविता अभी उपेन साहती व्यापार दिग नमक हवलागे 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 दिग नमक नमक व्यापार नमस्ते मिनसुट कटी नाम समहार नंद लाभ खड़ी लाभ खड़ी आगे नमे पुटसा गैवी अरे लाभ कड़ी हम बांड लाभ
කියපුවා ලාභ නැති වෙන්න පුළුවන් ඒක කරා නම හර තියෙන ලාභ කටේ කියලා නේද ඒ වගේ නම් දාලා තියෙනවානේ ඒ ඒකක සංකල්ප නිසා අයිතිකර වෙනයි ව්‍යාපාර වෙනයි කියන එක එතනින් ඔප්පු වෙනවා හරි ඔය ටික මතක තිබ්බම හොඳටම ඇති මේකේ හරය මතක තියාගන්න ඒක සංකල්පෙ කියන්නේ අයිතිකර සහ ව්‍යාපාරේ දෙන්නෙක් වශයෙන් සලකන්න ඕන කියන කාරණය තමයි එහෙනම් බලා ගන්න නෝට් එක දැන් ෆෝන් එකකින් උනත් බලා ගන්න පුළුවන් මේක PDF එක ඇවිල්ලා තියෙනවනම් හරි ගිරම් කරන්නේ සඳහා ව්‍යාපාර ආයතනයක් එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් වෙන්නු වෙනම ඒකයක් ලෙස සැලකිය යුතුයි. එහෙනම් අයිතිකරුගේ පෞද්ගලික කටයුතු ව්‍යාපාර ගනුදෙනු වලින් වෙන්කර හඳුනා ගැනීමට මෙම සංකල්පය උපකාරී වේ. ඔය ගණන් වල දෙන්නේ සමීකරණ ගණන් වලත් දුන්නානේ. පුතාගේ පන්ති ගාස්තු ව්‍යාපාර සල්ලි වලින් ගෙව්වා. ගැනින්දා. පුතාගේ සල්ලි බැංකුවෙන් මේ කියන්නේ පන්ති ගාස්තු ව්‍යාපාර සල්ලි ගෙව්වොත් ඒක ව්‍යාපාර ගනුදෙනුවක් නෙමෙයිනේ. ඒක පුද්ගලික ගනුදෙනුවක්. ඒතර අපි ගැන්නි වශයෙන් සැලකුවේ නේ සමීකරණ පාඩම. ඒකයි හේතුව. හරි. උදාහරණයක සිගිරම් කරණයේදී අයිතිකරුගේ ආයෝජනය ව්‍යාපාරේ වගකීමක් ලෙස සැලකුණු ලැබේ. ඔව් අයිතිකරු ව්‍යාපාර දානෙව. මේවා ව්‍යාපාර පැත්තේ වගකීම්. කවද්ද වගකීමක් වෙන්නේ? ව්‍යාපාරේ කවදා හරි වහලා දාන දවසක මේවා අයිතිකරුට ආපසු ගෙවන්න ඕන. net me විහංග. ආ මැසේජ් එකක් දැම්මද මම? ෆෝන් එකට වර නම්බරයට දාන්නකෝ. පුතා මෙතනම් ප්‍රතිරද්ද. හරි සර්. හරි එවයි උදාහරණයක් ලෙස ගෙනුම් කරද අයිතිකරුගේ ආයෝජනය ව්‍යාපාරයේ වගකීමක් ලෙස සටහන් කරනු ලැබේ. ඒ කියන්නේ ඒක ව්‍යාපාරේ වහන දවසට අයිතිකරු විසින් ආපහු සෝරි ව්‍යාපාර විසින් අයිතිකරුට ආපසු ගේමක් කරනවා කියන කාරණය. එලෙසම අයිතිකරු පෞද්ගලික පරිභෝජනය සඳහා ව්‍යාපාර ලබා ගන්නා මුදල් සහ භාණ්ඩ ව්‍යාපාරයේ වියදම් ලෙස හඳුනා නොගෙන වෙනම වාර්තා කරා. ඒවා අපි වාර්තා කරන මොන හැටිද? ගැනිලි හැටියට වාර්තා කරා. එබැවින් මෙම සංකල්පයට අනුව ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම්ගත කරන ලබන්නේ ව්‍යාපාර අයිතිකරුගේ දෘෂ්ටි කෝණයෙන් නොවන ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන්. ආ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා තමයි අපි වාර්තා කිරීමක් කරන්නේ. අයිතිකර පැත්තෙන් හිතලා නෙමෙයි. හරි. මේ උදාහරණයක් කියවන්න බලන්න. උදාහරණ කියවන්න. රමේෂ් රුපියල් ලක්ෂ 10ක් මුදල් ආයෝජනය කර ව්‍යාපාරයක් ආරම්භ කරා. ඔහු ලක්ෂ 2ක භාණ්ඩද මේ ව්‍යාපාර දාණය වෙයි. ලක්ෂ 2ක භාණ්ඩද රුපියල් ලක්ෂ 5ක ඉඩමක්ද රුපියල් ලක්ෂ 2ක යම් ප්‍රයත්න මිලදීගෙන ඉතුරු රුපියල් ලක්ෂ 8 තබා ගන්න. හරි මේ ලක්ෂ 10ට උනේ මොකද්ද? ලක්ෂ 2ක භාණ්ඩ ගන්න. ලක්ෂ 5ක ඉඩමක් ගන්න. ලක්ෂ 2ක යම් ප්‍රයත්න ගන්න. ලක්ෂයක් අතේ තියා ගන්න. දැන් ව්‍යාපාර ඉඩම් තිබිලා ගොඩනැගිලි තිබිලා යන්ත්‍ර තිබිලා බඩු තිබිලා ඔක්කොම තිබිලා ඒත් ව්‍යාපාර කටයුතු කරන්න බැහැ. ව්‍යාපාරේ එදිනදා පවත්වාගෙන යන්නත් මුදලක් අවශ්‍යයි. අපි ඒකට කියන මොන මොකක් කියලාද? කාරක ප්‍රාග්ධනය කියලා. මොකද ඒකට කියන්නේ කාරක ප්‍රාග්ධනය. ව්‍යාපාරේ පවත්වාගෙන යන්න මුදලක් අවශ්‍යයි. ඒකට කියන මොකක් කියලාද? කාරක ප්‍රාග්ධනය. ලාච්චුව බිඳුවක් වෙලා ව්‍යාපාරයක් කරගෙන යන්න බැහැ. නිරන්තරයෙන්ම ලාච්චුව යම් මුදලක් තියෙන්න ඕනේ. සාමාන්‍ය සිල්ලර කඩේක උනත් රුපියල් 10 15000ක් ලාච්චු නැත්නම් බිස්නස් කරන්න පුළුවන්. බෑනේ නේද? මොකද බඩු අපිට දැන් ළඟටම ගෙනල්ලා දෙනවා නේද? ඒ බඩු ගන්න ඕනේ. කලින් සතියේ ණයට දීලා ගියා. ඒව මේ සතිය වෙනකොට කියවන්න යම් ප්‍රමාණයක් කරන්නේ. ලාච්චු සල්ලි නැත්නම් බිස්නස් එකක් කරගෙන යන්න බෑ. සෑ බිස්නස් එකක් කරගෙන යද්දී ලාච්චුව තියෙන උන සල්ලි ප්‍රමාණයට කියනවා අපි කාරක ප්‍රාග්ධනය කියලා. කාරක ප්‍රාග්ධනය කියලා කියනවා. හරි එතකොට මෙන්න කියනවා ඔව් මේවා ව්‍යාපාර වත්කම් වන අතර මේවා ව්‍යාපාර වත්කම් වන අතර අයිතිකරුගේ වත්කම් නෙවෙයි අයිතිකරු තමයි දැම්මේ මේ ඔක්කොම නමුත් ඒවා ව්‍යාපාර පැත්තේ වත්කම් අයිතිකරුගේ වත්කම් නෙවෙයි අයිතිකරු විසින් ව්‍යාපාරය යොදවපු ව්‍යාපාර පැත්තේ විතරයි අපි වත්කම් වශයෙන් සලකන්නේ ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව රුපියල් ලක්ෂ 10ක් ආයෝජනය ලෙස ආයෝජනයේ ප්‍රාර්ථනා ලෙස සැලකේ අයිතිකර දැම්මා නම් මුදලිනුත් දැම්මා ඉදිනුත් දැම්මා යන්ත්‍රත් දැම්මනේ ඒ ඔක්කොම ප්‍රාර්ථනා මේ අයිතිකර සඳහා වෙන ව්‍යාපාරයේ වගකීමක් තියෙනවා කවදා හරි මේ ටික ව්‍යාපාරේ වහන දවසට අයිතිකරට හම්බෙනවානේ નિરાයාසෙමනේ ඒ නිසා මේවා ව්‍යාපාරේ පැත්තෙන් ව්‍යාපාර දෘෂ්ටි කෝණයෙන් ගත්තහම වගකීමක් බවට පත් වෙනවා එලෙසම රමේෂ් ව්‍යාපාරෙන් රුපියල්
පනස්දාහක මුදලක් හෝ භාණ්ඩ ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලබා ගන්න. එය ඔහුගේ පෞද්ගලික වියදමකි. ව්‍යාපාර වියදමක් නොවේ. ව්‍යාපාර ඒකක සංකල්පය පුද්ගලයා සහ ආයතනය එකිනෙකට වෙනස් වූ පුද්ගලයන් සැලකෙන නිසා මේවා ගැළ ලෙස සැලකේ. එචරයි. මේ සංකල්පයේ හරය අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන කාර්යය පමණයි. ඒක උදාහරණ වශයෙන් අපිට පැහැදිලි කර ගන්න පුළුවන්. අයිතිකරු ව්‍යාපාර දාන හැම එකම ප්‍රාර්ථනා වශයෙන් සැලකන. අයිතිකරු ව්‍යාපාරෙන් ආපසු ගන්නේවා වියදමක් නෙවෙයි. ඒක ගැණිලි වශයෙන් වෙනම ව්‍යාපාර පොත්වල වාර්තා කිරීමක් කළ යුතුමයි. ඊටත් අමතරව ව්‍යාපාරේ නම භාවිතා කරද්දී අයිතිකරුගේ පුද්ගලික නම හැර වෙනත් නමකින් ව්‍යාපාරේ පවත්වා ගන්නවා නම් ඒකට අපි කියනවා ඒකක සංකල්පය කියලා. හරි. ඔය දෙය යන්නේ නේ. ඊළඟ අපි යන තවත් සංකල්පයකට අපි සංකල්ප ඉක්මනට ඉවර කරගමු. තිත්ත රූප සංකල්පය. ඒකත් ඔයගට දන්නම එක. තිත්ත රූප සංකල්පය කියන්නේ හැම ගනුදෙනුවකටම හරබැර කියලා වාර්තා දෙකක් තියෙනවා. හරබැර කියලා සටහන් දෙකක් තියෙනවානේ. ඒ හරබැර අනුව තමයි පොත්වල ගනුදෙනු වාර්තා කරන්නේ. නැත්තම් පොත්වල වාර්තා කරන ක්‍රමවේදය යන්නේ නේද? අපි හැම ගනුදෙනුවක් සඳහාම තිත්ත සටහනක් තමයි ලියන්නේ. හර කරන වටිනාකම ඊට සමාන ප්‍රමාණයක් ගිනුම් එකට හෝ දෙකට බැර කරනවානේ. යන්ත්‍රයක් ගන්න. යන්ත්‍ර හර මුදලින් ගත්තනම් මුදල් බැර. ණයට ගත්තනම් යන්ත්‍ර ගිනුම හර ණය හිමි වගේ කිම් ගිනුම් බැරනේ. අනේක තමයි ditth රූප සංකල්පය කියන්නේ. හැම ගනුදෙනුවක්ම හර බැර කියලා දැන් දෙක වාර්තා කරන න්‍යායට කියනවා. ditth සටහන් න්‍යාය ඒ අනුව අපි ගනුදෙනු ලියන සංකල්පයට කියනවා ditth රූප සංකල්පය දෙක. හර බැර කියලා වාර්තා දෙකක්. හරි. ඒකත් බලාගමු අපි ඉක්මනට. සෑම ව්‍යාපාරයක් සඳහාම යම් යම් වත්කම් පවතී. යම් යම් වත්කම් පවතී. මෙම වත්කම් අත්පත් කරන ඇත්තේ ව්‍යාපාරයේ සඳහා දායකත්වයේ සැපය පුද්ගලයන්ගේ අරමුදල් වලින්. ඔව් දැන් සමාජලාට ප්‍රාර්ථනාවක් කියන කයිතිකරු දැම්මට පිටස්තර පාසුවෙන් විසින් අපට ණය දෙන්න පුළුවන්. මුදලින් ණය දෙන්න පුළුවන්. බැංකු ණය අපි ලබා ගන්න පුළුවන්. ලීසින් පහසුකම් කල්බදු ණය පහසුකම් ලබා ගන්න පුළුවන් නේද? ඒවා වගකීම් අපේ නේ. බැදී. ණය සහ ව්‍යාපාර අතිරික්ත වලින්ද අරමුදල් සපයාගෙන මෙලෙස සැපේ අරමුදල් වත්තම් වලට ඕනෑම අවස්ථාවකදී සමාන වේ. මෙම අරමුදල් ණය ප්‍රාර්ථනයේ සහ හිමිකරු ප්‍රාර්ථනයේ කොටස් දෙකකි. ණය ලෙස සපයාගත් අරමුදල් ණය ප්‍රාර්ථනේ නැතහොත් වගකීම් වන අතර අයිතිකරුගේ අරමුදල් හිමිකරු ප්‍රාර්ථනේ වේ. මේ නිසා ගිරම්කට සමීකරණේ මුළු වත්කම් සමානයි ප්‍රාර්ථනේ දෙන වගකීම්. මේ සංකල්පය අපි දන්නවා. ගිණුම් කරන සමීකරණය කියන්නේ ව්‍යාපාරයක සම්පත් සහ එම සම්පත්වල අයිතිය බෙදී ගොස් ඇති ආකාරය පෙන්වන සමීකරණය නේද? දැන් මේක තේරුම් ගන්න මල් ලියන්නම්. මුළු වත්තම් සමානයි ප්‍රාග්ධනයේ ධන වගකීම. මොකද්ද මේකෙන් කියන්නේ? දැන් ඔන්න අයිතිකර ව්‍යාපාර දැම්මා 1000ක්. 1000 වලින් 1000ක් දැම්මා කියන දන්න. ලක්ෂ වලින් හරි කමන්නේ 1000ක් දැම්. හරිද? තව අපි පිටස්තර පාසුවේ ණය ගත්තා 500ක්. බැංකු වලින් ණය ගත්තා. කල්බදු පාසුවෙන් ගත්තා. පුද්ගලයන් ණය ගත්තා නේද? දැන් ව්‍යාපාරේ වත්තම් 1500ක්. ව්‍යාපාරේ වත්තම් කියද? 1500ක් නේද? එතකොට මේ වත්තම් වල අයිතිය ප්‍රධාන වශයෙන් පාර්සන් දෙකකට තියෙනවා. එක පාර්සන් ව්‍යාපාර අයිති කරුනේ. මේ 1500ක් අයිති කරුට අයිති 1000ක්. ඒකට කියන්නේ හිමි ප්‍රාර්ථනේ කිය. හිමි ප්‍රාර්ථනක අයිතිකරුවන්ගේ ප්‍රාර්ථන. මල්ලියර මල්ලියර මේක කියන්නේ ජනගහන වල හිමි ප්‍රාර්ථන. හිමි ප්‍රාර්ථන. හිමි ප්‍රාර්ථන. අයිතිකරුවන්ගේ සි ව්‍යාපාර සපේන සම්පත් වල කියන්නේ හිමි ප්‍රාර්ථනේ කිය. නැත්නම් ස්කන්ධ ප්‍රාර්ථනේ කියලා කියන. හරියට කියන්නේ ස්කන්ධ ප්‍රාර්ථන. හරිද? ඊළඟට දැන් මේ සම්පත් වල දායක වෙලා තියෙන බාහිර පාර්ශ්වයන් මේ වගකීම් කියන්නේ මේ ප්‍රාර්ථන කියන්නේ ණය ප්‍රාර්ථනේ කියන ණය ප්‍රාර්ථන. එතන ප්‍රාර්ථනේ සකස් වෙන්නේ නැත්නම් ව්‍යාපාරයක වත්කම් සකස් වෙන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනේ නැත්නම් ඒකට කියමු ස්කන්ධ ප්‍රාර්ථනේ කියලා නැත්නම් කියන හිමි ප්‍රාර්ථනේ කියලා. ඒ හිමි ප්‍රාර්ථනේ සහ ණය ප්‍රාර්ථන දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ මොනවද මුළු වත්කම් කියන එක. හරි. ඉගෙන කෙටියෙන් කියුවොත් සමීකරණෙත් අපි කතා කරලා තියෙන්නේ වත්කමල අයිතිය ප්‍රධාන වශයෙන් පාර්ශවයන් දෙකකට බෙදනවා කියන කාරණය. එක පාර්ශවයක් තමයි ව්‍යාපාර අයිතිකරුවෝ කියන පාර්ශවය. අනිත් පාර්ශවය ණය දුන්නු බාහිර පාර්ශවයන් කියන කාරණය.
ඒ සමීකරණය ගොඩනැගෙන ආකාරය. දැන් බලන්න සමීකරණ යටින් ගනුදෙනු පොත්වල සටහන් කිරීම සඳහා ගනුදෙනුක ද්විත්ව ස්වરૂපය පිළිබඳ දැනුම් උපකාරී වේ. හර බැර දැනගෙන ඉන්න ඕනේ. ද්විත්ව රූප සංකල්පෙන් අදහස් වන්නේ සෑම ගනුදෙනුවක්ම වත්කම් වගකීම් කෙරෙහි සමාන බලපෑමක් ඇති කරන බවයි. හැබැයි මුළු වත්කම් මුළු වගකීම් වලට සමාන වේ. ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදී ද්විත්ව ස්වરૂපය පහත පරිදි. දැන් උදාහරණ ටිකක් පැහැදිලි කරගන්න. उदाहरण कपल उदाहरण वार्ता व्यापार अस्तित्व संकल उदाहरण रमेश लक्षदायवत बुद्ध नहीं मेतन एक उदाहरण ද්විත්ව රූප සංකල්පේ කැලලක් නෙවෙයි. එතන ඉඳන් බලන්න හිත යටින් කැලල ඉඳන් බලන්න. අයිති කරලා දෝ ප්‍රාර්ථන. මෙවන ද්විත්ව රූප සංකල්ප සදා උදාහරණ දෙලා තියෙනවා. බලමු. අයිති කර යදෝ ප්‍රාර්ථන. මේ ගණදිරේ ද්විත්ව ස්වරූපේම ගත්ත. අයිති කර ප්‍රාර්ථන දොපහම දැන් අයිති කර සහ ව්‍යාපාර දෙන්නේ අන බලන්න. අයිති කර සහ ව්‍යාපාර දෙන්නේක් නිසා ව්‍යාපාරට මුදල් හම්බ වෙනවා. අයිති කරගේ මුදල් ව්‍යාපාරට හම්බ වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරේ. තව ප්‍රාර්ථන ඉහළ යාම प्रतिरोध बल देखा वार्ता उपकरण अरे अस्प्रोशवत्कम इंटेंजिबल एसेट्स के निकले लो अस्प्रोशवत्कम उन्होंने अस्प्रोशवत्कम किया नहीं इकन अपने हेड पेन ने इस पार्स कराने बैठी ना वो तो बाटी ना आकर बत्ती है अपने वाट के ना अस्प्रोशवत्कम किया अस्प्रोशवत्कम कीर्तिनामे स्वाधिकारे वेलद लाखुन आयोजन नहीं तो ये बात तभी पदवी ඒ දෙකමයි තියෙනවා අස්පෝෂවත්කම් ටිකක් තයි තියෙනවා ඊට අමතරව මොනවද මේ දේපල පිරිත උපකරණ ටිකක් තයි තියෙනවා දේපල පිරිත උපකරණ කියන්නේ අර දිගු කාණ්ඩ පැවැත්මක් තියෙන වර්ෂයට වැඩි පැවැත්මක් තියෙන ස්ථාවර ස්වරූපේ වත්කම් අපි ඉස්සරවට කියන ස්ථාවර වත්කම් කියන එක ඊටම ගත්තහම කොට නැගිලි යන්ත සූත්‍ර මෝටරත දීබඩු පාරු උපකරණ අන්න ඒ ටික තමයි දේපල පිරිත උපකරණ වලට වැටි හරි මේක පොඩක් මතක තියාගන්න මේක මේකට අදාළ එකක් නෙමෙයි उदाहरण චෙක් පතකින් වැටුප් ගෙවනවා ව්‍යාපාරේ. දැන් චෙක් එකකින් වැටුප් ගෙවපුවාම මොකද වෙන්නේ? බැංකු ශේෂයට. දැන් බැංකුවේ සල්ලි අඩු වෙනවා. බැංකුව කියන වත්කම අපේ අඩු වෙනවා. වැටුප් කියන වියදම වැඩි වෙනවා නේ. වැටුප් කියන්නේ ව්‍යාපාර පැත්තේ වියදමක්, ගෙවන එකක්. දැන් වැටුප් කියන වියදම වැඩි වෙලා බැංකු ශේෂය කියන වත්කම අඩු වෙනවා. අනදිත්ත ස්වරූපේනේ. ඒ විදිහට ගන්න පුළුවන්. ගනුදෙනුවේ යටින් බලන්න ගනුදෙනුවේ දිත්ත ස්වරූපය දැනගත් විට එය ගිනම් කරන නීතියට අතුපත් කිරීම පහසු වේ. ඉමෙන්ම
නොවැම්බර් 10 පේටර් ලූකා පැසියොලිසිත් තමයි ත්‍රිසභා න්‍යාය මුලිකලෝකට හඳුන්වා දුන්නේ. දැන් එදා සිට අද දක්වා මේ මූලධර්ම පහ තමයි ව්‍යාපාරවල භාවිතා කරන්නේ. දැන් මේ මූලධර්ම ටික හොයාගත්තේ නැත්තම් අද ව්‍යාපාර දකින්නේ නැහැ. නේද? ගිනුම්කරණයක් දකින්නේ නැහැ. ලාභ පාඩු හොයාගන්න බෑ. නේද? ඒතර හරිය ගැටලුවක් වෙනවනේ. මේක හොයාගත්තු නිසා හොඳයි ඒ කාලේ 1498. ඉතින් මේකට අලුත් අලුත් සංශෝධන එක්කදී යනවා ඉස්සරහට. නමුත් අද උනත් කතා කරන්නේ මේ 1494 කතාවක් තමයි. අද උනත් අපි ගිනුම් තැබීමේදී භාවිතා කරන්නේ. හරි? ඉතාල වැදගත් සංකල්ප. ඊළඟට අපි කියන මේකේ වැදගත්කම ද්විත්ව රූප සංකල්පේ වැදගත්කම මොකද්ද? මෙම සංකල්පයේ ධනකාධිකාරයන්ට වැරදි අනාවරණය කරගෙන උපකාරී වේ. අදාළ ගණතුළු නිසි පරිදි ගිනුම් ගත කිරීම උපකාරී වේ. ඔව්. දැන් අතරම ත්‍රිසතාන් න්‍යායක් ද්විත්ව ස්වරූපයක් නැත්නම් ගණතුණුවක් හරබැර හැටියට පොත්වල වාර්තා කරන්න බෑ. ඊළඟට වැරදි සිදු වෙනවන වැරදි සිදු තැනනේ. දැන් අපිට ශේෂ පරීක්ෂාවක් හදනවනේ. ද්විත්ව ස්වරූපාන් න්‍යායට අනුව තරදෙන පොත්වල වාර්තා කරාට පස්සේ අපි ඩෙජර් ගිනුම් තුලණය කරන හදනවා ශේෂ පරීක්ෂාව. ශේෂ පරීක්ෂුම සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. අසමානවත් නිශ්චිතව අපි කියන වැරදි තියෙනවා කියලා. සමහර වෙලාවට සමාන වෙන්නත් පුළුවන්. අපි කලින් සතියේ කතා කරනේ සමානවත් වැරදි තියෙනවා. අපි ඒවට කියන ශේෂ පරීක්ෂු මිහිරදරව නොවන වැරදි. අසමාන වුණොත් ඒවට කියන ශේෂ පරීක්ෂු මිහිරදරව වඩ වැරදි කියලා. මේ වැරදි හඳුනා ගත්තාම ධනකාධිකාරන්ට පහසුයි මේවයි තීරණ ඉස්සරහට කරන්නේ කොහොමද කියලා කාරණේ දැනගන්න. හරි. එහෙනම් අපි කතා කරේ ද්විත්ව රූප සංකල්පේ. ද්විත්ව සටහන් ගැන මතක තිබ්බනම් ද්විත්ව රූප සංකල්පයත් මතක තියෙයි. රයිට්. එහෙනම් ඊළඟ සංකල්පෙට යමු. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. මේක මතක තියාගන්න ලියසි. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ ව්‍යාපාරයක් දිගින් දිගටම පවත්වනවා කියලා උපකල්පනය කළ ගිනුම් හදනවා කියන කාරණා. ව්‍යාපාරයක් චිරාත් කාලයක් පවතිනවා. ඒ කියන්නේ වහන දවසක් නෙවෙයි. අදත් ව්‍යාපාරය තියෙනවා, හෙටත් තියෙනවා, අනිද්දාත් තියෙනවා. අවුරුදු 10කුණත් ව්‍යාපාරය තියෙනවා. අවුරුදු 100කුණත් ව්‍යාපාරය තියෙනවා. නේද? දැන් මිනිස්සේ ජීවත් වෙන අවුරුදු 72යි නේද ජීව කාලය. මේ උපදේදී ආව අපේක්ෂාව. නේද? නමුත් ව්‍යාපාරයක් අවුරුදු 100ක්ුණත් පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. එහෙම කරන්නේ කොහොමද? එහෙම තියෙන ව්‍යාපාර නැද්ද? තියෙනවා නේද? තාත්තා කරපු ව්‍යාපාරය තාත්තා වුණාම පුතාට. පුතා කරපු ව්‍යාපාරය එයාගේ පුතත් කරනවා. ඔහොමම પરම්පරා ගණනාවක් ව්‍යාපාරයක් කියන්නේ පොළොවේ කට දාන්න ව්‍යාපාර තියෙනවනේ. ඒවයි ගහලම් තියෙන්නේ ආරම්භයේ 1900 පටන් ගන්න. දැන් 1900 ඉඳන් 2008 අවුරුදු 100යි. 2020ට තව 20ක් ගිහිලා අවුරුදු 120ක් ව්‍යාපාරේ පරණ. ඒත් ව්‍යාපාරය තියෙනවා. එහෙම ව්‍යාපාර වනතරම් මේ අපිට දක්වලා ලැබෙනවනේ. ඒ අකන්න පැයක් නේ. ව්‍යාපාරය දිගින් දිගටම පවත්වනවා කියලා උපකල්පනය කළා තමයි ගිණුම් හදන්නේ. හැබැයි අකන්න පැයක් නැති ව්‍යාපාරයක් තියෙනවා. අකන්න පැයක් නැති ව්‍යාපාර මොනවද? එකකට දෙකලා ඇති අවුරුදු කාලෙට රතින් ඥාවි කරන ව්‍යාපාර තියෙනවා නේද? ඒ ව්‍යාපාර තියෙන අවුරුදු කාලෙට විතරයි දවස් 7-8ක් තියෙන ව්‍යාපාර ඊළඟට තිත්තිපු දනක්වත් නැහැ. අකුලගෙන යනවා සම්පූර්ණ ව්‍යාපාර. නේද? ඊළඟට වෙසක් කාලෙට වෙසක් කූඩු විකුණනවා. දැන් වෙසක් කූඩු විකුණනවා නේ. වෙසක් කූඩු විකුණනවා. සරසිනි වර්ග වෙසක් තුම පැතුම්පත් නේද? වෙස් පුහුණුද? ඒ ඔක්කොම විකුණනවා ඒ කාලේ. එතන ඒ ව්‍යාපාර තියෙන කොච්චර කාලයක්ද? ඒ වෙසක් සතිය දෙක තියෙනවා. ඊටින් පස්සේ නැහැ නේ. ඒවට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ අකණ්ඩ ප්‍රයත්නක් නැති ව්‍යාපාර. නේද? ගොඩාක් ව්‍යාපාර වල අකණ්ඩ ප්‍රයත්නක් තියෙනවා. ව්‍යාපාර දිගින් දිගටම පවතිනවා කියලා උපකල්පනේ පිහිටලා අපි කිරුම් හදනවා නම් ඒකට කියනවා අකණ්ඩ ප්‍රයත්න කියලා. ඒත් අකණ්ඩ ප්‍රයත්න අපි ගිනුම් වලින් හඳුනාගන්නේ කොහොමද? ගිනුම් වලින් හඳුනාගන්නේ කොහොමද? පොරතරම් උදාහරණ දෙන්න. දැන් හිතන්නකෝ. ණයට විකුණුම් අපි ඇයි කරන්නේ? ණයට විකහම මේ අවුරුදු සල්ලි හම්බෙනවද? මේ අවුරුදු තුන ණය ගැති අපි පෙන්නනවා. සමහරට ඊළඟ කාලච්චය තුල ඒ සල්ලි හම්බෙන්න පුළුවන්. ණය ගැතියන්ගේ නේද? සල්ලි හම්බෙන්න පුළුවන්. ණයට විකහම නේද? ණය ගත්තහම ණය හිමියන්ට අපි ගෙවන්න තියෙනවා. ඒත් අනාගතේ ගෙවනවා. අනාගතේ ගෙවනවා. අද පොත්වල අපි ණය හිමියෝ කියලා පෙන්නනවා. ස්ථාර ස්වරූපේවත්කම් පෙන්නනවා. නිකු කාණ්ඩ වගකීම් පෙන්නනවා. දැන් බැංක වලින් එහෙම අකණ්ඩ පැවැත්මක් ව්‍යාපාර නැත්තම් ණය දෙයි. ව්‍යාපාර මේ අවදි වහනවා කිව්වොත් ණය දෙයිද අපිට? කොහොමවත් ණය දෙන්නේ නැහැ. නේද? ව්‍යාපාරයක් අකණ්ඩ පැවැත්මේ කටි තහවුරු කරගෙන තමයි ණය දෙන්නේ. අද ගත්තු ණය අවුරුදු 5කට දෙන්නේ. අවුරුදු 5ක් තුල ව්‍යාපාරේ දිනනවා වාරික වශයෙන් අවුරුදු 5 තුල ගෙවනවා. ඒසි පහසුකම් දෙනකොට බලන්නේ නැද්ද ව්‍යාපාරයේ මේක ස්ථාරයකට නැති එකක්ද කියලා. බලනවා. අද මේ ගත්තු මේ ලීසින් ප්‍රමේයට ගත්තු වාහනේ අවුරුදු 7කින් අපි තුම ගෙවනවා කියන්නේ. අවුරුදු 7ක් ව්‍යාපාර තියෙන්නේ පෑ මේක ගෙවන්න නන්නේ. එහෙනම් අන්න ඒවා අකන්න පෑත් පිළිබඳ සංකල්පයේදී ගන්න පුළුවන්. දැන් ජංගම වත්කම් ජංගම නොවන වත්කම්.
දීපකාලික ස්වරූපේ වත්කම් පෙන්වන්නේ අකණ්ඩවත්මක් තියෙන නිසා. වගකීම් අපි ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා පෙන්වනවා. ඇයි පෙන්වන්නේ? ජංගම නොවන වගකීම් අපි ගෙවන්නේ වර්ෂයකට පස්සේ කාලයක් තුල. වර්ෂයකට පස්සේ කාලයක් තුල ගෙවන්න නම් ව්‍යාපාර වර්ෂ ගණනාවක් අනාගතේ පවතින්නේ පැයිනේ. අන අකණ්ඩවත්ම. ඒ විදිහට අකණ්ඩවත්ම සංකල්පය අපිට ඉස්සර කරන්න පුළුවන්. හරිද? එහෙනම් බලන්න අකණ්ඩ ප්‍රයත්න පිළිබඳ සංකල්පේ පිටුවංග 10 කියන එකේ තියෙන්නේ මෙහිදී ව්‍යාපාරය අකණ්ඩ අනාගත කාලයක් පුරාට පවතී උපකල්පනය කරන වහන දවසක් නෑ දිගින් දිගටම පවතින මෙසේ සිදුවන්නේ ව්‍යාපාර විසුරුවා හැරීමකට කටයුතු නොකළොත් පමණ ව්‍යාපාරය වහලා දැම්මේ නැත්නම් අවසන් කෙරේ නැත්නම් ඉතින් අකණ්ඩව පවතින මෙව සංකල්පයට අනුව ගණකාධිකාරවරයා වත්තමක වෙනදුපල වටිනාකම වත්තිමේ පොත්තකට වඩා අඩුවක් වැඩිවක් එයාගේ තහවුරු කර එයාගේ කරන තුර සැලකිරට වඩින් එසේම ස්ථාරවත්කමක ශර්ගිරේ මේ පදනම් වන්නේ ඉහි වෙනදපල වටිනාකම මතනව පළදා ජීව කාලේ පදනම් කරගෙන පළදා යුත කාලේ කියන්නේ ඒ වත්කමක් පවතින කාල සීමාවනේ දැන් අද ගන්න එකක් අපි මෝටර රථයක් ගන්න අවුරුදු 10ක් පාවිච්චි කරනවා කියලා අපි ඇස්සමෙන්තු කරනවා මේක පළදායි මට්ටමේ කාර්යක්ෂම ආකාරයෙන් අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වත්කමේ අගේ අපි අවුරුදු ගානෙන් බෙදෙනවා. ඒතර අවුරුද්දේ කොච්චරක් අගේ අඩු වෙනවද? අපි ඒකට කියන ෂෙයර් වීම කියන. ඒ ෂෙයර් වීම අපි ව්‍යාපාරේ හැම ලාභයෙන්ම කොටසක් අයින් කරගන්න. හැම අවුරුද්දකම ලාභයෙන් කොටසක් අයින් කරනවා. දැන් හිතන්නකෝ ලක්ෂ 10ක අපි මෝටර රථයක් ගත්තා කියලා. හරි, දැන් මේක සම්පූර්ණගේකුත් නැහැ කියලා හිතමු. නේසියට අපි මේක පළදායුත කාලේ අවුරුදු 10යි. ඒතර අවුරුද්දකට අගේ අඩු වෙන්නේ ලක්ෂයයි. දැන් මේ මෝටර රථය අරන් අපි නිකන් ඉන්නේ. ඒක අපි ආදාය උපයා ගැනීමක් කරනවා. බාණ්ඩ බෙදා හරි සදා මේක යොදාගන්න. ඒතර ඉපේමක් කරන නිසා තමයි මේක ෂෙයර් වෙන්නේ. අගේ අඩු වෙන්නේ. නේද? ඒතර මේ ෂෙයර් වීම කියලා අපි ලාභයෙන් කොටසක් අයින් කිරීම කරනවා. ඒතර මේ ස්ථාරවත්කම් ෂෙයර් කරන්න පදනම හැදිලා තියෙන්නේ අකණ්ඩ ප්‍රයත්න පිළිබඳ සංකල්පය. දැන් පළදායුත කාලේ 10ක් නම් ඉතින් ව්‍යාපාරේ මේ අවුරුදු 10ක් තියෙනවනේ ව්‍යාපාරේ. අවුරුදු 10ක් නැත්තම් මේක අවුරුදු 10ක් ෂෙයර් කරන්න බෑ. අවුරුදු 10ක් මේකෙන් අපි ඉපේම් කටයුතු කරනවා. ඒ ඉපේන අතරතුර කරන සිදුවන අගේ අඩු වීම තමයි අපි ෂෙයර් වීම කියලා. එම අවුරුද්දම ලාභයෙන් ලක්ෂ ගාණ මේකේ අඩු කරගන්න. එහෙනම් අපිට ඒකත් අකණ්ඩ ප්‍රයත්න ගැන දහවරුවක් දෙනවා. මේ ස්ථාරවත්කම් වල පළදා ජීවිත කාලේ තීරණය කරනවා එක උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් අකණ්ඩ ප්‍රයත්න සංකල්පය සඳහා. එසේම ස්ථාරවත්කමක ඡය කිරීම පදනම් වන්නේ පෙරදපල වටිනා මත නොව පළදා ජීව කාලේ පදනම් කරගෙන. එසේ මූල්‍ය වාර්තා පිළිල කරනුයි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේ මිස ව්‍යාපාරේ වසා දමන දිනේ හෝ විසුරුවාහරණ දිනේ පදනම් කරගෙන නොවේ. ඒ ඇත්තටම ව්‍යාපාරේ ලාභ හොයන්න නම් හරිම ලාභ හොයන්න ව්‍යාපාරේ වහනකම් ඉන්න වෙනවා. අවුරුදු 100ක් ඉඳලා ව්‍යාපාරේ වහනවා නම් 100 වෙන අවුරුද්ද නම් අපි ලාභ හොයන්නේ. අපිට ගොඩාක් දේවල් මගහැරෙනොයි. එච්චර කාලයක් බලා ඉන්න බෑ අපිට. ලාභය අපි කෙටි කාලෙදි හොයන්න ඕන. වර්ෂයක් තුරවත් ලාභය හොයාගන්න ඕන. දැන් හිතන්නකෝ ව්‍යාපාරේ පාඩු ලබන ව්‍යාපාරයක් කියලා. අවුරුද්දක් දෙකක් යනකොටත් අපි පාඩුව හඳුනාගත්තොත්. පළවෙනි අවුරුද්දේ පාඩුව දෙනේ උදෙත් පාඩුවා. දැන් අපි දිගින් දෙකටම බලා ඉන්නේ මේක වහන්න නැතුවනේ. පාඩු නම් ව්‍යාපාර වහලා දාන එක තමයි හොඳම වැඩේ. නේද? අකින් දාලා ව්‍යාපාර කරන එක තේරුම් ගන්න නැහැ නේද? තම වෙන ව්‍යාපාර කටයුත්තකින් නැත්නම් වෙන රැකියාවකින් හරි හොයන සල්ලි ටික ව්‍යාපාර දාපුවාම මේකෙන් පාඩු වෙනවනම් තමන්ගේ රැකියාවන් හැම්බෙන පඩියත් ඇති වෙනවා අන්තිමට. ව්‍යාපාරයත් loss වෙලා තියෙනවා නේ. එහෙම බෑන් ඒ නිසා අපි හඳුනා ගැනීමක් කරන්න. ඉතින් මේකදී අපි මේකත් එක්කම තව සංකල්පයක් කරනවා. කාලච්ඡේද සංකල්පය කියන්නේ අකණ්ඩ ප්‍රයත්නක් තියෙන ව්‍යාපාර කුඩා ඒකකවල කඩනවනේ වර්ෂෙන් වර්ෂයට කඩලා තමයි අපි ලාභය පාඩුව හොයන්නේ ඊළඟට ඒක වෙනම කතා කරමු කාලච්ඡේද සංකල්පය කියන්නේ ව්‍යාපාරයක් පවතින අකණ්ඩ කාල සීමාව කුඩා ඒකකවලට කඩන ඔච්චර කාලයකට කරන්නේ වර්ෂෙන් වර්ෂයට කඩන ඉතින් වර්ෂෙන් වර්ෂයට ලාභ පාඩු වෙන ඉතින් අපිට කෙටි කාලෙදී හඳුනා ගන්න පුළුවන් අමේ අවුද්දේ පාඩුල ඊළඟ අවුද්දේ පාඩු තවත් පාඩු නම් මේක වහලා දානවා ව්‍යාපාර ලාභ නම් අපිට තව තීරණ වලට එන්න පුළුවන් නේ. තව අලුතෙන් ශාකාවක් දෙකක් අරිනවා. නේද? ඊට පස්සේ භාණ්ඩ වර්ග කිහිපයක් නිෂ්පාදනය පටන් ගන්නවා. නේද? භාණ්ඩ ලංකාවේ පිටරටට යවන්න නිෂ්පාදනය කරනවා. ඒ වගේ එක එක දේවල් නිගමනට එන්න පුළුවන් ව්‍යාපාරේ සාර්ථක අසාර්ථකත්වය මත. නේද? එතකොට ඒක හොයාගන්න අපි ලාභ පාඩු හොයාගන්න. එහෙනම් ව්‍යාපාර වහනකම් බලා ඉන්න බෑ ලාභයක් කොපාඩු ඔක්කොයන්. ඒ නිසා අපි මේ අකණ්ඩ ප්‍රයත්නක් තියෙන ව්‍යාපාරේ කුඩා එකට කඩමු. කඩලා වෙන වෙන වර්ෂෙන් වර්ෂයට ලාභ පාඩු හොයන එකට කියනවා කාලච්ඡේද සංකල්පය කියලා. මේ අකණ්ඩ පැවැත්මත් එක්ක කාලච්ඡේද සංකල්පයත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක වෙනම කරමු.
එසේ මූල්‍යවත්තා පිළිල කරන වේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේ මිස ව්‍යාපාරේ වසා දමන දිනේ හෝ විසුරු ආහාර දිනේ පදනම් කරගෙන නොවේ. අපිට වැදගත්කම් කීපයක් දීලා තියෙන අකණ්ඩ පැවැත්ම සංකල්පයේ මොනවද? පහත කරුණු අකණ්ඩ පැවැත්මේ සංකල්පයේ වැදගත්කම උද්දීපනය කරයි. මූල්‍යවත්තා පිළිල කිරීම පහසු කරයි. ඔව්. ඒ කියන්නේ ලාභ ලාභ ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි වත්කම් බොහෝ වෙලාවට පෙන්වන්නේ නැහැ ඓතිහාසික පරිවැරණි. ස්ථාරවත්කමල ගැනුම් මිල. ඉදම් මෙච්චරයි ගන්න දවසේ පොඩ්නේලි මෙච්චරයි අන්ත සූත්‍ර මෙච්චරයි දීබඩ මෙච්චරයි කියලා ගත්තු දවසේ වටනම් පෙන්වනවා. අපි ඊළඟට ඒ ගත්තු දවසේ ඉඳලා මේ හැම ස්ථාරවත්කමම්ම භාවිතය සමග ආගේ අඩු වෙන එක ෂර්වීම් කියලා ලාභෙන් මත කරනවාද? ෂර්වීම් කියලා ලාභෙන් අඩු කිරීමක් කරනවා. ඒකල අදාගේ පෙන්වනොයි. පිරිවැන් ෂර්වීම් වල එකතු අඩු කරපුවම මේකට කියන සමොච්චිත ෂර් කියන. ඊට පස්සේ ධාරණගේ කියන එක හොයාගන්න පුළුවන් මූල තත්ත්ව ප්‍රකාශ කියන වාර්තාවෙනි. හරි. එතන මූල වාර්තා පිළිල කිරීමට පහසු කරනවා මේ අකණ්ඩ ප්‍රයත්න පිළිවන් සංකල්පය. මෙම සංකල්පයේ පදනම් මත ස්ථාරවත්කම් ෂර් කරනවා. අන්න. ස්ථාරවත්කම් භාවිතය සමග ආගේ අඩු වෙන එක ගන්න ඇත්තරම මේ අකණ්ඩ ප්‍රයත්න පිළිවන් සංකල්පය පදනම් කරගන්න. ඒ අවුරුදු ගාණක් ඉස්සරහට පවතිනවා නම් පළදායි යුද කාලයක් තියෙනවනේ අපිට. ඒ පළදායි ජීවිත කාලෙ බෙදලා තමයි ෂර්වීම් ප්‍රමාණය අපි ගණනය කිරීම කරන්නේ. හරි. ඊළඟට ව්‍යාපාරේ වසා දැමීම මත ආරක්ෂා කරන අලාභ ගිණුම් වල සටහන් නොකර ව්‍යාපාරේ වසා දැමීම මත අපේක්ෂා කරන අලාභ ගිණුම් වල සටහන් නොකර ඊළඟට අනාගත කාලච්ඡේදයේ ආදායම් වලට නිසි ගැළපීමක් අපේක්ෂා කරගෙන කලින් ගෙවීම් ඉදිරි කාල පරිච්ඡේදවල ගෙනියන්න ලබයි. ඔව් ඉදිරියට ගෙව වියදම් ලැබිය යුතු ආදායම් කලින් ගෙව වියදම් නේද කලින් ලද ආදායම් ඒ හැම එකක්ම අපි ඊළඟ වර්ෂෙට ගෙනියන. ඒක දැන් වර්ෂෙට ආදාර ටික අපි හැම වෙලෙම ගලපන්නේ. දැන් මේ ආදායම් ප්‍රකාශන දු උපචිත පදනමත් අපි සැලකිලිවල ගන්න ඕනේ. නේද? වියදම් ලියන්නේ ගෙව්වත් නොගෙව්වත් කාලච්ඡේද අදාළවනේ. ආදායම් ලියන්නේ ලැබුණත් නොලැබුණත් කාලච්ඡේද අදාළව අපි ඒකට කියන උපචිත සංකල්පය. එතන දැන් විදුලි ගාස්තු අපි වර්ෂෙට අදාළ වෙන්නේ 12000 නම් මාසෙකට 1000 නම් අපි මේ අවුරුද්ද වල 15000 ගෙවුවා. 15000 ගෙවුවා 12000 මේ වර්ෂෙට නම් ඊට 3000 ඉදිරි වර්ෂෙට ගෙනියනවානේ. ඉදිරියට ගෙව විදුලිය කියන ඉදිරියට ගෙනියන්නේ අකණ්ඩ ප්‍රයත්නක් තියෙනවනේ මේ අවුද්ද ව්‍යාපාරේ වහනවා නම් ඉදිරියට ගෙම් කරන්න ඕනේ නේද මේ අවුද්දේ ව්‍යාපාරේ වහනවා නම් ණයට විකුණන්න ඕනේ ඔක්කොමත් පිළිගොල්ලා සල්ලි ටික ගන්න ඒ ණයට විකුණන්නේ පස්සේ හම්බෙනවා ණයට ගන්න පස්සේ ගෙවන්න තියෙනවා වැඩියෙන් ගෙවන්නේ ඉදිරි වර්ෂේට ඒවා කවර කරගන්න පුළුවන් හරිද ඊළඟට වැඩියෙන් හම්බුනොත් ඊළඟ අවුරුද්ද වලට ඒ සේවාව සපයන්න පුළුවන් දැන් අපි ගෙයක් කුලියට දෙනවා මාසෙකට කුලිය 10000 අවුරුද්දෙම කුලිය අපිට හම්බෙන්නලු කීයද 10000 වැඩි කිරීම 12 120000 අපිට 150000 කුලිය හම්බුණා කියලා හිතන්නේ 150000 කුලිය හම්බුනේ ඒක පොළුවන් කවන්නේ ඊළඟ අවුරුද්ද අපි මාස 3ක් යනකම් ගේ නිකන් දෙනවා යා ඒක ඉදිරි වර්ෂය තුළ සේවාව සපයනවා නේ එයා දැම මේ ඊළඟ අවුරුද්දේ මාස 3ක් තුළ කවර් කරගන්න පුළුවන් එහෙම ව්‍යාපාරයක අකණ්ඩ පැවැත්මක් තියෙනවනේ ඒ වගේ වාසි ගොඩක් අපිට තියෙනවා ඊළඟට සිය ආයෝජන වලට අකණ්ඩව ආදායම් ලබා ගත හැකි බව තහවුරුවන් නිසා මෙම සංකල්පයේ ආයෝජකයන්ට පහකු උපකාරයක්. ඔය දැන් කොටස් වලද පොලේ ආයෝජනය කරනවා නැත්නම් සමාගමක කොටස් මිලදී ගන්න යොදවනවා. දැන් සමාගම එක අවුරුද්දක් ව්‍යාපාර කටයුතු කළ වහලා දානවනම් අපි කොටස් වල ආයෝජනය කරයිද? දැන් සල්ලි යොදවයිද? කඩාවැටෙන ව්‍යාපාර එක අවුරුද්දක් නම් ව්‍යාපාර තියෙන්නේ නැහැ නේද? අකණ්ඩ පැවැත්මක් තියනවා කියලා අපි තහවුරු කරනවා. තහවුරු කරගෙන තමයි ඒ වගේ අපි ආයෝජනය කිරීමක් කරන්නේ. මෙම සංකල්පයේ නොපැවතුන හොත් වත්තමක පිරිවැය එය මිලදීගත් වර්ෂයේ වියදමක් ලෙස සැලකේ. ඔව්. ස්ථාවර ස්වරූපේ වත්කම් තියෙන්න බෑ. අකණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක ඔක්කොම තියෙන මොනවත්කම් නෙමෙයි. ජංගම වත්කම්. ඔක්කොම වගේ කිම් තියෙන මොනවත් කිම්. ජංගම වත්කම්. ඒ ඊළඟ අවුරුදු ව්‍යාපාර නෑ. ඊළඟ අවුරුදු ව්‍යාපාර නෑ. මේ අවුරුදු විතරයි ව්‍යාපාර තියෙන්නේ. මේ මාසෙ විතරයි ව්‍යාපාර තියෙන්නේ. මේ සතිය විතරයි ව්‍යාපාර. එහෙනම් ජංගම ඔක්කොම ජංගම වෙන්න ඕන. වත්කම් ජංගම වෙන්න ඕන. වගේ කිම් ජංගම වෙන්න ඕන නේ. ජංගම නොවන ජංගම වක්‍යම් කියලා බෙදන්න. නේද? අනේක මතක තියාගන්න අකණ්ඩ ප්‍රයත්න කියන සංකල්පයක් තියෙනවා. හරි. ඉතරයි අපි අවසන් කරේ අකණ්ඩ ප්‍රයත්න කියන සංකල්පය. අපි තව සංකල්ප ප්‍රේම එකක් වැදගත් සංකල්ප ලීස් එකක්. මූල්‍ය බිනුම් සංකල්ප. ඒක අර්ථයෙන්ම තේරෙනවා. මොකද මූල්‍ය බිනුම් සංකල්පය කියන්නේ? මුදලින් මයින්න පුළුවන් තොරතුරු විතරක් පොත්වල ලියන්න. මුදලින් මයින්න පුළුවන් දරදරු පමණක් පොත්වල ලියන්න. මුදලින් මැනීමේ හැකියාවක් නැත්නම් පොත්වල ලියන්න එපා කියන එක තමයි මූල්‍ය මිනුම් සංකල්පය කියන අදහස. පැහැදිලිද? දැන් කලබලතාවු දක්ෂ පුද්ගලෙක් කියවට අපිට පොත්වල ලියන්න බෑ. රුපියල් වලින් ප්‍රකාශ කරන්න බෑ.
व्यापार असरी गंगा गलापसिन इवनाटे वार्ता बे सुंदरत् वेरी वेनो पार इन पीरस वेरी वेनोनी होटेल पारे तुम संचार देशी हरी विदेशी हरी गिना पड़वा एक वेदगत्क मत मन पुतल पे बे मुदरी अगे प्रकाश क्रीम हेकि मूल मेन संकल्प इंकिया मुदरी मेनी मे हेकि कमन पुतल वार्ता कारण गिनकरने धनदिन वार्ताकरा मूल्यमे स्वरूप मुदरी मैं पुड़वा मुदरी वार्ताक नुहेकि गणदिन हो सिद्धे गिन पुतल वार्ताक नुहेक आदल वेदांगे पत्कमी सह पत्क विकिनी मूल्य गणदुन सलका गिन पुतल वार्ताकरा उदाहरण यंत्र क्रिया विरही पुतल वार्ता यंत्र क्रिया विरही सहन निष्पादने पहल बहिरोनी अखंड निष्पादने पहल बहिरो पड़ नीटी यंत्रक्रिया सेवकिंगल पड़गे एकाट पड़गे मे दस गुरु पेड़करा स्कूल पड़गे पड़गे इतने पड़गेवन तेन अदाग नी सेवा आंधु तेनक अरे देवा प्रस्तुतिरोन हिटिया पड़ी इवे साउद्योगिकरहित वस्ताव के पड़ी इवान आयत आयत बला बलांत्र क्रिया विरहित नोना विदुरी बल एन हिटीन रोहाल बल विदुरी बल एन हिटी आखिट एनका बल हिटी मेरे सहन प्रमाण दवस मेरे आर पंसिया दाहत दाह इक दवस करंटे मुहते नवत करंटे उत्पादन जनरेटर हईक तपि रोहला कतल हिटी वे करंटे गियादर गीला तपि दीप सरी गोटो जनरेटर हईक व्यापारी सबकि वार्ता इकड़पिगन मूल्य मिनम संकल्प मूल्य मिनम संकल्प वेदगत्कम बल वेदगत्कम पहात कर्ण मूल्य मिनम संकल्प वेदगत्कम उद्दीपने मेम संकल्प कनकाधिकारी वार्ता कलियतु गणुदुन कवरे वार्ता नुकलियतु गणुदुन कवरे मगपेड़ना उदरी प्रकाश करण बेन बे उदरी प्रकाश करण पुलवाण गणुदुन क्रिया पुलवा एकाकार व्यापार गणत वार्ता उपकारी एकाकार उत्तम रुपया निष्पादन आयतने अगनिमित रुपया समाल वरदी अगनिमित एक अट अगनिमित दिदा रुपया कर मुलाईदा रुपया हरियाणा सर इकम विधि वार्ता मकर एकाकार व्यापार गणतर वार्ता उपकारी मुदलीम व्यापार गणतर मूल्य में स्वरूप स्वरूप निधिपतरा व्यापार आयतने गिन तेरुम गिम पासवेक वर्ग पी गण पेन्नी दहस्वरी दहस किलो दाणोड़ लाभ लाभ प्रकाश दहस्वरी मूल्य तत्व प्रकाश दहस्वरी बलन कि दहस्वरी तम हदरती रुपया रुपया डॉलर डॉलर दिगट हदरती
ඒක කොලින් විතරයි හදලා තියෙන්නේ. ඒක බලන කෙනාට පැහැදිලි මේක ඒ කෝලින් ඇදුවද රුපියල් වලින් ඇදුවද කියන එක. ඒ නිසා ඒක තමයි කියලා තියෙන්නේ සියලුම ව්‍යාපාර ගණදුරු බොල්ලමේ ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ නම් ව්‍යාපාර ආයතන පිළිබඳ ගිනම් තේරුම් ගැනීමට පහසුයි. එකම ක්‍රමයකට හදලා තියෙනවනේ ඒක. තේරුම් ගැනීමේ පහසුවක් ගොඩක් වෙලාට අපිට තියෙනවා. ඊළඟට මෙව සංකල්පය මගින් එකම ආයතනයක වෙනස් කාලත්‍ය දෙක ව්‍යාපාර ක්‍රියාකාරීත්වය හෝ ආයතන දෙකක එකම කාල පරිච්ඡේදයක ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සංසන්දනය කිරීම පහසුයි. ඔය දැන් මුලින්ම අයින්න පුළුවන් හැම එකක්ම පොත්වල වාර්තා කරලා තියෙනවනම් ලාභ පාඩු හොයලා තියෙන්නේ මුල්‍ය මුලින්ම අයින්න පුළුවන් ඒවා ආධාර කරගෙන විතරක් නා මුල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්තම් වගකීම් හිමිකම් ටික පෙන්නලා තියෙන්නේ මුලින්ම අයින්න පුළුවන් ඒවා විතරක් කරන්නන්නේ. අන්න එතකොට අපිට කාලච්ඡේද කිහිපයක් අතර මේ තොරතුරු සංසන්දනය කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඒකත් වාසිය. හරි එනම් මූල වෙනුන් සංකල්පයේ සාමාන්‍ය හරය අර්ථය පැහැදිලි නේද? මුදලින්ම අයින්න පුළුවන් තොරතුරු විතරක් පොත්වල වාර්තා කළ යුතුයි කියන කාරණය තමයි එතනින් අදහස් වෙන්නේ. හරි. ඊළඟට අපි යනවා ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. මොකද්ද මේ ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ? ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ මොකද්ද මේ ස්ථාවර වත්කම් වල ගත්තු දවසේ වටිනාකම වාර්තා කර දෙන්නේ. ස්ථාවර වත්කම් පිරිවැයට වාර්තා කරන්නේ. සාමාන්‍යයෙන් වත්කමක් මුලින්ම අපි යගේ කරන්න පිරිවැය වටිනාකමට. පස්සේ එක එක විදිහටවත් අක්ෂේරු කරලා ප්‍රත්‍යාගණය කළා අලුත් අලුත් මිනවල් පොත්වල පෙන්නන්න පුළුවන්. වත්කම මුල් වරට අක්ෂේරු කරන්නේ පිරිවැය වටිනාකම් පදනම් කරගෙන. එතකොට අපි මුල්‍ය தত্ত্ব ප්‍රකාශ උනත් දැකලා ඇති ඒක සමීකරණත් එක්ක මුල්‍ය தত্ত্ব ප්‍රකාශ හදලා තියෙනවනේ. ඒතර ඒකේ ජංගම නොවන වත්කම් දේපල පිළිවෙත උපගන්න පෙන්නද්දි පිරිවැය සමුච්ඡේෂ සුද්ධගය කියලා තියෙන තුනක් තියෙනවානේ. එතන පිරිවැය තියෙන අපි පෙන්නන්නේ මොකද්ද? ඒ ස්ථාර වත්කම් වල ගත්තු දවසේ වටිනාකම. දැන් හරිනම් අද අපි 2020ට ගණන් හදනකොට 2020 වටිනාකම් ටික ලියන්න එපා. නෑ 2020 වටිනාකම් නෙවෙයි ලියන්නේ. ඒ ස්ථාර වත්කම් වල ගත්තු දවසේ වටිනාකම් ටික තමයි අපි පෙන්නන්නේ. ඒකට අපි කියන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය කියලා. හරි. ඊළඟට අපි අගතෝගේ ගත්තාමනේ. අගතෝගේ පිරිවැය සහ සුදුපලත් දෙකේ කියලා දෙකක් තියෙනවා. අගතෝගේ ගොඩක් වෙලාට අපි ආදම් ප්‍රකාශ පෙන්නන පිරිවැය කියන වටිනාකම. මූලික தত্ত্ব ප්‍රකාශයේ උපනනම් සුදුපලත් දෙකේ තියෙනවා එල්කේස් දෙක ශ්‍රී ලංකා ගිනම් කරන ප්‍රමිතාංග දෙක තොග සම්බන්ධ රීතිය කියන එකක්. ඒකේ තොගේක ඓතිහාසික පිරිවැය සහ සුදුපලත් දෙකේ දෙකෙන් වඩා අඩු වගේට මූලික தত্ত্ব ප්‍රකාශය තුල තොගේ වාර්තා කළ යුතුයි කියලා අපිට දීලා තියෙනවා. නමුත් එතනදී අපි වෙනද ගිනුවේ පෙන්නන්නේ කොහොමත් ඔගේ පිළිවැය මූල්‍ය தত্ত্ব ප්‍රකාශය තුළ අඩු වගේ පෙන්눔 කරන්න පුළුවන්. ඒතරත් ඓතිහාසික පිළිවෙල දාගෙන තියෙනවා. ඒ විදිහට හැම වෙලේම මේ ස්ථාර වත්කම් වල හෝ ජංග වත්කම් වල ගත්තු දවසේ වටිනාකම සහ ඒ පිළිවැය ටික පෙන්නන එක තමයි අපි ඓතිහාසික පිළිවැය සංකල්පයෙන් බලාපොරොත්තු වෙන්නේ. බලන්න ඒක නෝට් එක මෙම සංකල්පය අනුව වත්කමක් මුලින්ම වාර්තා කරනුවේ එහි එය අත්පත් කර ගැනීමට ගෙව වටිනාකමටයි. එනම් මෙහි පිරිවැයටයි මෙම පිරිවැය වත්කමේ ඉදිරි ගිනම් කටයුතු සඳහා පාදක වේ. ඓතිහාසික පිරිවැය සංකල්පය වත්කමක් සෑම විටම පිරිවැයෙන් වාර්තා කළ යුතුයි අදහස් නොකරයි. සෑම විටම පිරිවැය වාර්තා කළ යුතුයි අදහස් නොකරයි. මේ ප්‍රධාන වශයෙන් අවධාරණය කරනුයේ මූල්‍ය වාර්තා පිළියෙල කරන සෑම විටම ස්ථාර වත්කමෙහි වෙනදපල වටිනාකම නැත්නම් ප්‍රතිස්ථාපන වටිනාකමට හෝ උපලද්ධ වටිනාකමට හඳුනා ගැනීම හෝ වාර්තා කිරීම අවශ්‍ය නොවන බවයි. මිලදී ගන්න අවස්ථාවේදී පිරිවැයට වාර්තා කරන වත්කම ඡය කිරීම මගින් ප්‍රමාණිකුල අගය අඩුයි. ඔව්. දැන් ස්ථාර වත්කම ගන්න දවසේ අපි පිරිවැයට අගය කරනවා. ගන්න දවසේ පිරිවැයට අගය කරනවා. ඒක අපි ඡය කරන්න යදා ගන්න තේ අගයම තමයි. දැන් උදාහරණයක් හැටියට 2020 12/31 කර අපි ගිනුම් හදනවා කියලා හිතන්න. 2020 12/31 කර ගිනුම් හදනවා. අපි 2015 එකයි එක ගත්තු ඉඩ ගොඩනැගිල්ලක් තියෙනවා. ඉඩම් ෂෙයා කරන්නේ 105කට. හැබැයි අද වෙනකොට මේ ගොඩනැගිලි මීට වඩා වටිනවා. අද වෙනකොට මේක තක්සේරු කරොත් 110ක් අතර වටිනා වෙන්න වෙලා තියෙන පුළුවන් නේ. 110ක් අතර වෙලා තියෙන පුළුවන්. හැබැයි අපි ඓතිහාසික පිරිවැයකට සංකල්පයේ යටතේ දියන්නේ ගොඩනැගිලි කියලා මේ 105ම තමයි. ඒතකොට ෂෙයා කරන කොටත් මේ 105ට තමයි අපි ෂෙයා කරන්න ඕන අවුරුද්දෙන් අවුරුද්ද. ඒතකොට දැන් 2005 ගත්තා නම් 2020 වෙනකොට මේක අවුරුදු කීයක් ඡය වෙලාද? 15, 16, 17, 18, 19, 20 අවුරුදු 6ක්.
බැලුව බැලමට 15 ඉඳන් ඉස්සර අවුරුදු 5යි වගේ තමයි පේන්නේ. මොකද හරියට බලන්න 15 එකෙක් ගත්තනම් 15 අවුරුදු. 15 අවුරුදුම තියෙනවනේ 16 අවුරුදු, 17 අවුරුදු, 18 අවුරුදු, 19 අවුරුදු, 20 අවුරුද්ද. ඒ කියන අවුරුදු 6ක් ෂර් වෙනවා. ඒතර පිරිය මත තමයි ෂර් කරන්නේ. ඒතර පිරිවැයෙන් ඒ ෂර් වීම වල එකතු අපි අඩු කරන සමුච්ඡය ෂර් කියන එකල ධාරණාගේ නැත්තම් සුද්දාගේ පෙන්වීමක් කරන්න පුළුවන්. ඒතර ෂර් කරන්නේ ගොඩක් කලාවට ඓතිහාසික පිරිවැය තත්තු දවසේ වටනාම අනු. ඒක ඉතින් අපිට කැමති ආකාරයට වෙනස් කරන්න පුළුවන්. හැම වෙලේම ඓතිහාසික පිරිවැය ලියන්න ඕන කියලා නීතියක් නැහැ. නේද? ඒක අපි වර්තමාන වෙනද පොඩක් තක්සේරු කරෝ. ඒ තක්සේරු වටිනාකම ප්‍රත්‍යාගන අගේ කියලා. පත්කමල වෙන්නම් කරන්න පුළුවන් නේ. ඒක මේ කියලා තියෙනවා. මෙතන අවධාරණය කරන්නේ මූල්‍ය වාර්තා පිළිතරන සෑම විටම ස්ථාරවත්කමෙහි වෙනදකොළ වටිනාකමට ප්‍රතිස්ථාපන වටිනාකමට හෝ උපලද්වයන්ව හඳුනා ගැනීම හෝ වාර්තාගෙන වාස්ත නොවන බවයි. මිලදී ගන්න අවස්ථාවේදී පිරිවැට වාර්තාගෙන වත්තම් ෂෙයාර් කිරීමකින් ප්‍රමාණිකුල වගේ අඩුයි. මේකෙන් අපිට කියන්නේ ඓතිහාසික පිරිවැට මයි ලියන්න ඕන. දත්ත දවසේ මිලමයි ලියන්න ඕන කියන එක නිශ්චිත වශයෙන්ම කියන්නේ අපිට ඕන නම් මේක වෙනද පුරාගෙන් දක්සෙලු කරලා ප්‍රත්‍යාගන්න අගේ කියලා නැත්නම් දැන් අගේ කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හරි දල වශයෙන් හිතාගන්න ඓතිහාසික පිරිවැය කියන්නේ ස්ථාරවත්කම් වල දත්තු දවසේ වටිනාකම් පොත්වල වාර්තා කරනවා කියන කාරණය. වැදගත්කම මෙම සංකල්පයේ වත්තමක් ලෙස එය අත්පත් කර ගැනීමට දරෝ වියදමි. පිරිවැයෙන් කොටස් පිරිවැයෙන් සටහන් කිරීම අවධාරණය කරයි. එම වටිනාකම් උපකාර වාර්තාවලින් තහවුරු කරගත හැකියි. ඔව්. එම සංකල්පයේ වත්තමක් අත්පත් කර ගැනීම දරෝ වියදමි. පිරිවැය සටහන් කිරීම සඳහා සටහන් කිරීම අවධාරණය කරා. ඒ කියන්නේ ගත්තු දවසේ වටිනාකමට ලියනවා කියන එක තමයි මේකෙන් තහවුරු කරන්නේ. ස්ථාරවත්කම වල ගත්තු දවසේ ආගේ. ඒ ස්ථාරවත්කම් ෂෙයාර් කිරීමට උපකාරී වේ. ගොඩක් වෙලාවට අපි පිරිවැය මතට ෂෙයාර් කරනවා කියලා දිනලා තියෙන්නේ. වත්තම පිරිවැය මත ෂෙයාර් කරනවා. ඒ කියන්නේ ගත්තු දවසේ ආගේ අනුව ෂෙයාර් කරන එකක් තමයි තියෙන්නේ. ඒ ඓතිහාසික පිරිවැය සංකල්පය භාවිත කරලා තමයි අපි ස්ථාරවත්කම් පිරිවැය ආගේට ෂෙයාර් කිරීම කරන්නේ. හරි. अखंड व्यापार अखंड अखंड व्यापार अखंड व्यापार लाभ व्यापार वाहन අවුරුදු 50ක් තියෙන ව්‍යාපාරයක් 50ක් ඉන්නකම් බලන්න පුළුවන් දලා අපාඩු හොයාගන්න. එතන කොච්චර දේවල් අපිට අතහැරනවද? නේද? අපිට ව්‍යාපාරේ වහලා දාන්න තියෙන chance එකක් නැති වෙනවා. දැන් ව්‍යාපාරවලින් ලාභ නම් අපි දිගටම කරගෙන යනවා. පාඩු නම් ව්‍යාපාරේ වහනවනේ. ඉතින් පාඩු වෙනවා නම් ව්‍යාපාරේ වහන්න හරි අපි කෙටි කාලයේදී අවුරුද්දක් ඇතුළතවත් ලාභේ පාඩු හොයාගෙන ඉන්න වෙනවන්නේ. අනේකයි කාලච්ඡේ සංකල්පය කියන්නේ. මේ ව්‍යාපාරයක් පවතින දීර්ඝ කාල සීමාව කුඩා ඒකකට කඩනවා. කාලච්ඡේදවල කඩනවා සාමාන්‍ය කඩන්නේ කොච්චර කාලෙද මාස 12 වර්ෂයක් වර්ෂෙන් වර්ෂයට කඩන එකට කියනවා මොන සංකල්පය කියලා කාලච්ඡේද සංකල්පය කියලා කාලච්ඡේද සංකල්පය කියලා කියනවා ඉතින් කාලච්ඡේද සංකල්ප වැදගත් වෙන්නේ දැන් රජේ වුණත් බලා ඉන්නේ ඔය සමාගම් වල ලබන ලාභේ බදු අය කරගන්නේ නේද ඉතින් බදු අය කරාන වාර්ෂිකව ලාභේ හොයන්න එපේ සාමාන්‍යයෙන් සමාගම් ලාභපත් 128ක් පයි බදු අය ඒ බදු අය කරන ප්‍රමාණය නිර්ණය කරන්න බදු අය කරගන්න රජයේ කට ඇරගෙන බලා ඉන්නවා ව්‍යාපාර ලාභ හදනක ලාභ පාඩු හදනක නේද වාර්ෂික වාර්තා පිළිල කරනකම් බලා ඉන්නවා හරිද ඉතින් එහෙම බලා ඉන්නේ රජයේ දුවන්නේ තේවයිනේ හරි ඒතර රජයේ බලා ඉන්න පුළුවන් අවුරුදු 50ක් ව්‍යාපාරේ වහනකම් ඉඳලා එදාට බදු ටික අය කරගත්තොත් නේද රටක් දුවන්නත් බැරි වෙනවා නේද රටේ නිෂ්පාදන ආර්ථිකයක් නැත්තම් මිනිසුන්ගෙන්ම ගහන බදුවලුනු දඩවලුනු ඉඳන් රජයේ ජීවත් වෙන්නේ නේ ඒතර ප්‍රශ්නයක් තියෙනවා තමයි ඉතින් නේ රටවල එහෙම නැහැ ඉතින් නිෂ්පාදනයක් තියෙනවා අපේ රටේ නිෂ්පාදන අඩුයි අපනයන ආදායම අඩුයි හැබැයි ආනයන වේදම මහා පරිමාණ වශයෙන් තියෙනවා නේද උතන ප්‍රශ්නේ බඩු විකුණලා ගන්නවට සල්ලියට වඩා අපිට ගෙන්නන්න යන සල්ලි ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අර ව්‍යුත් ආර්ථිකය කියන සංකල්පය වලට දාලානේ අපි හැම එකම පිට රටින් එනකම් බලා ඉන්නවා හරි සිද්දුකුත් එන්නේ නේද අන්තිමේදී නිදීන පැදුරත් පිට රටින් එනකම් බලා ඉන්නවා කියලා නේ අනේ වාගේ පිට රටින් එනකම් අපි කැට අරගෙන බලා ඉන්නවා අපි හදන්නේ නැහැ අපි කිසි දෙයක් හදන්න උත්සාහ කරන්නේ නැහැ නේද පිටරට ඒවල් තමයි ලොකුනේ හරි එතන අපි ලංකාව තුළ මකන කෑල්ලක් වත් නිෂ්පාදනය කරන්නේ නැහැ බලන්නකො අය කට්ටි දින පැන්සල් අරන් ඈ ඉරේසර් කෑල්ලක් බලන්නකො මේ ටිප් කොහෙද ගහලා තියෙන්නේ මේ ඩින් චයිනා මේ ඩින්
ඉන්දියා නේද මේට ඉන් ජපාන් හැම එකම පිටරට තමයි හදලා තියෙන්නේ අපේ රටේ හදන්න බැයි හදන්න පුළුවන් හදන්නේ ඒවා මුලේ ඉඳන්ම උත්පාදන ආර්ථිකයට ලංකාව හුරු වුණා නම් මේවායේ ගැටලුවක් ඇත්තටම ඇති වෙයි කියලා හිතන්න අමාරුයි දැන් ඉතින් දැන් අලුවාට ඔක කෙටි කාලෙ අපිට හදා ගන්න බැහැ කෙටි කාලයේදී නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බැහැ අඩුතරමේ අවුරුදු 10ක් 12ක් අතරකට එයි ඉන්නේ දැන් හරි ඒකට හුරු වුණොත් එහෙම හොඳයි කියලා හිතනවා නැත්නම් අනාගතේ මීටත් වඩා අඩු මට්ටමකට රටපත් වෙන්න ඉඩ තියෙනවා හරි එතකොට කාලක්ෂේ සංකල්පය ගැන අපි කතා කරමින් හිටියේ අතර මේ රජයට බදු අය කරගන්න අපි කතා කළේ ඉතින් රජයට බදු අය කරගන්න ඊළඟට කොටස්වල මුදල් ආයෝජනය කරන සමාගම් වල වගේ වෙන්නේ ඒ සමාගවල බල ලාභය දරගත්තොත් තමයි අපිට ලාභාංශනේ මේ කොටස් කන්න යුතු සල්ලි වලට හැම වෙන ප්‍රතිලාභය හැටියට ලාභාංශ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒවා දැනගන්න අපිට වාර්ෂික මට්ටමින් ගිණුම් හදන එක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අකණ්ඩ ප්‍රයත්න මේ කාලත්‍ය සංකල්ප කියන්නේ ඒකයි. ව්‍යාපාරයක් පවතින අකණ්ඩ කාල සීමා කුඩා ඒකක වලට කඩලා කාලත්‍ය දර කඩලා ලාභය පාඩුව හොයන එකට අපි කියනවා මොකක් කියලාද කාලත්‍ය සංකල්පය කියලා. බලන්න ගිරම් කරන කාලච්ඡේදය අනු ව්‍යාපාරයක් එහි මූල ක්‍රියාකාරීත්වය මැනීම සඳහා මූල්‍ය වාර්තා පිළිල කරන කාලච්ඡේදයයි මේ සාමාන්‍ය මාස 12යි මේ සාමාන්‍ය මාස 12යි අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය තුලින් ව්‍යාපාර අකණ්ඩ පැවැත්ම පිළිබඳ අවධාරණය කළා ව්‍යාපාර ක්‍රියාකාරීත්වය මැනීමට එය අවසන් කරන තෙක් සිටිය නොහැකි අන්න බලන්න ව්‍යාපාර වහනකම් ඉන්න බෑ මේ ඔක්කොම කරගන්න ඒ නිසා සංවිධාන ක්‍රියාකාරීත්වය මැනීම යෝග්‍ය උපාය මාර්ග දියුණු කිරීමට සහ කාලානුරූපීව නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ. ඔව්. ව්‍යාපාරයේ වැදගත් නම් ව්‍යාපාර අනාගත අපේක්ෂාවන් තීරණය කිරීමට උපකාරී. දැන් මේ වර්ෂයේ තත්ත්වය අනුව බලලා අපිට අනාගත සැලසුම් හදාගන්න පුළුවන්. මේ වර්ෂේ ලාභය අඩු නම් කොහොමද ලබන වර්ෂත් අපි ලාභය වැඩි කරගන්නේ? විකුණුම් වැඩි කරගන්නේ කොහොමද? ආදායම් වැඩි කරගන්නේ කොහොමද? වියදම් අඩු කරගන්නේ කොහොමද? අන්න ඒ වගේන සැලැස්මක් අපිට හදන්න පුළුවන්. වර්ෂයක් තුළ ලාභය අපි හොයාගත්තොත් නේ. අවුරුදු 50ක් ඉන්නකම් ඔයා ඉඳලා ව්‍යාපාර වහනකම් බලයි ඉඳලා කොහොයාගත්තොත් එහෙම ආයකවත්ව හදා ගන්න අපි හැදෙන්න කාලයක් නෑ නේද එසා කෙටි කාලෙද අපි මේව හදාගත්තොත් මේ හොයාගත්තොත් ඉදිරියට යන සරසුම් අපිට හදා ගන්න පුළුවන් ඊළඟට කාලච්ඡේද අදාළ බදු ගණනය කිරීමට උපකාරී ඕ වර්ෂෙන් වර්ෂයට බදු අය කරගන්න රජයේ නේද අවුරුදු 20කින් නම් ව්‍යාපාර වහන 20ක් ඉඳලා බදු ගන්නවට වඩා රජයේ කෙටි කාලෙදී බලාපොරොත්තු වෙන්නේ වර්ෂයක් තුල හම්බෙන්නේ නේද වර්ෂයෙන් හම්බෙන එක තමයි රජයේ බලන්නේ කෙටි කාලෙදී හම්බෙන්නේ නැතනම් ලංකාවට මත්ද්‍රව්‍ය විභාගයව තහනම් කරන එක හොඳයි නේද? මොකද අරක්කු බොන එක අරක්කු බාර් ටික ඔක්කොම ලංකාවේ බහලා දාන එක ආඩුවට ලාභයි. මොකද හේතුව ඒවා බීලා මේ ඇතුලේ කොටස් ටික නරක් වෙලා නේද? රජයට ඊට වඩා වැඩි වියදම රෝගීන් වෙනුවෙන් දරන්න වෙනවා. නමුත් රජය බලන්නේ ඒක දීර්ඝ කාලයේදී දරන්න වෙන දෙක නෙමෙයි. කෙටි කාලය තුල බදු ආදම ලබා ගැනීම සඳහා නේ. දැන් කොච්චර වුණත් දැන් ගිය සැරේ ලොක්ඩවුන් එකට උනත් නේද එක රාවයක් තිබ්බා අරක්කු බෝතල් ඔන්ලයින් පේමන්ට් ඕනර් කරලා ගෙන්න ගන්න පුළුවන් නේ හරි ඔක්කොරෝ වඩා ඒකට මුල් තැන දෙන්නේ ඒ වෙන් රජයට හම්බෙන බදු ආදායම ගොඩක් කරාට වැඩි නිසා ඒ වගේ ටික ඔක්කොම ලංකාවේ දෙන බාර වහලා දාන එක ආණ්ඩුවට හොඳයි මොකද ඒවා බීලා ලෙඩ වෙලා ඒවා හොඳ කරන්න යන වියදම අරවන් එන බදු ආදායමට දෙතුන් ගුණයක් වැඩි වෙනවා ඉතින් බලන්නේ කට්ටි නේද දීර්ඝ කාලයේ දරන්න වෙන ලාභෙ නෙමෙයි කෙටි කාලෙ ලැබෙන ලාභය ගැන තමයි හිතන්නේ. එකයි වෙලා තියෙන්නේ. හරි. එතකොට කාලච්ඡේද අදාළ බදු ආදායම් ගණනය කිරීම සඳහා මේ කාලච්ඡේද සංකල්පයේට වර්ෂෙන් වර්ෂයට ගිණුම් වාර්තා හදන එක වැදගත්. තව යම් කාලච්ඡේදක ව්‍යාපාර ක්‍රියාකාරීත්වය දැන ගැනීම සඳහා බැංකු මූල්‍ය ආයතන සහ ණය හිමියන් ආදි පාර්ශ්වයන් උපකාරී. ඔතන බැංකුවකින් ණයක් අපිට අනුමත කරනවා. අපේ මූල්‍ය වාර්තා ಇಲ್ಲන්නේ නැත්නම් අපේ ලාභ වාර්තා ඉල්ලන්නේ නැද්ද? මූල්‍ය தত্ত্ব ප්‍රකාශ ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. නේද? ඒතකොට ඒ වට ඉදිරිපත් කරන්න අපි ගාව ගිණුම් හදලා තියෙනවා. ඒ අනුව ඒවා පරීක්ෂා කරලා බලලා තමයි අපිට ණය දෙනවද කියන එක ඒකට තීරණය කරන්නේ. නැත්නම් ව්‍යාපාරට ණය දෙන්නේ නැහැ. එතුමා දෙන ණය දෙන්නේ නැහැ. මේ වාර්තා බලලා තියෙනවා තමයි තීරණය කරන්නේ. ණය කොච්චර ප්‍රමාණයක් දෙනවද? මේ ව්‍යාපාරේ ලාභය කොච්චරද? කොච්චරක් ස්ථාර ස්වරූපේ වත්තම් තියෙනවද? කොච්චරක් ණය තියෙනවද? කොච්චරක් ණය ගැතියන් ඉන්න තියෙනවද? කොච්චරක් ණය හිමියන්ට ගෙවන්න තියෙනවද? ඒවා තීරණය කළා තමයි ණය දෙන්නේ. ඉතින් ණය සපේන බාහිර පාර්ශ්වයන් උනත් මේ ව්‍යාපාර තත්ත්වය ගැන අවබෝධ කරගෙන තමයි ණය දෙන්නේ. ලංකාව ගැන පිටරටවල් තීරුම් ගන්න විදිහේ අනුව තමයි පිටරට ආයෝජකකින් ලංකාවට ඇදලා ඉන්නේ. හරි ලංකාව තුල හොඳ පසුබිමක් නැත්නම් දේශපාලනය අස්ථාවරයි නේද මිනිස්සුන්ගේ ආකල්පවල හොඳ තත්ත්වයක් නැත්නම් නේද එතකොට ආයෝජකයෝ
පෙළඹෙන්නේ ලංකාව තුල ආයෝජනය කරන්න. නේ? මේකක් තියෙනවා. ලෝකේ ඒක එක දර්ශක හදනවා නේද? දර්ශක තුලින් ලංකාවේ දර්ශකයේ තියෙන්න ඕනේ ඉහළ මට්ටම. එහෙම තිබ්බොත් විතරයි ආයෝජකයෝ පවා ලංකාවට පැමිණීම කරන්න. ඒක සංචාරකයෝ. සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත වෙන්න කොච්චර සුන්දර තැන් තිබ්බත් ඒ ලංකාවේ දේශපාලන වටපිටාව බලපාන. ඉතිකම බෝකපත් වෙනවා නේද? එතකොට අෆ්ගනිස්තානයේ අපි උනත් සංචාරයක් කරන්න කැමති නෑ නේද? ඉතලම් බෝම්බවත් වෙන රටක් නේ. ලංකාවේ තේවාගේ මට්ටමක් එමා වුණොත් සංචාරක හිම එන්නේ නෑ. ඔය පිටරට ආරංචි වෙච්චාම නිකන් වෙඩි කාලා බැරෙන්නේ නැහැ නේද? හරි. ඉතින් ඒ වාගේ ප්‍රශ්න තියෙනවා. ඒ තියෙන සදාචාරාත්මක මට්ටම අනුව තමයි ඒවා ඇදිලා එන්නේ රට තුරට නේ. එහෙම තියනවා නම් හොඳයි නැත්නම් ඉතින් සංචාරක වෙන්නේ නැද්ද? විදේශ ආයෝජක වෙන්නේ නැද්ද? ඒවා ගැටළු මතුවෙන්නේ. හරි. එතකොට ව්‍යාපාර ආයතනයට හි අවදාන ආදායම විධිමත්ව ලාභාංශ ලෙස බෙදාහැරෙන උපකාරිය. ඔව් දැන් සමාගමක ලාභය අපි ගණනය කරනවා. ඒ ගණනය කරපු ලාභේ ලාභාංශ කියනවා. ලාභාංශ කියනවා කියන්නේ දැන් අර සමාගමක අරමුදල් එක්ස් කරගන්න කොටස් විකුණන. ඒ කොටස් ගන්නවා ගන්නේ ඒ කොටස්. ලාභ ලබා ගන්න, ලාභාංශ ලබා ගන්න. ඒතර ඒ කට්ටිය සමාගමේ ලාභය දැනගන්න ඕන වර්ෂයක් තුන. ඒ ලාභය මත ප්‍රතිශතයක් ඒ කට්ටිය ලාභාංශ වාගේ වශයෙන් ලැබෙන්න ඕනේ. අන්න එහෙම ලැබෙන්න නම් මේ ව්‍යාපාරස්සේ වාර්ෂිකව ගිනුම් පිළියෙල කිරීමක් කළ යුතුමයි. අනේකයි කාලත්‍ය සංකල්පය කියන්නේ කෙටියෙන් කිව්වොත් අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාර කුඩා ඒකකවලට කුඩා කාලච්ඡේද කඩනවා. ඒ කඩලා ගිනුම් වාර්තා හදන එකට අපි කියනවා කාලච්ඡේද සංකල්පය කියලා. කාලත්‍ය සංකල්පය කියලා කියනවා. හරි. දැන් අපි සංකල්ප කීයක් ඉගෙන ගත්තද? ඒකක ලිත රූප 2යි අඛණ්ඩ පැවැත්ම 3යි මුල් වෙනුම් 4යි ඓතිහාසික 5යි කාලච්ඡේද 6. සංකල්ප 6ක් මේනට ඉගෙන ගන්න තියෙනවා. හරි. තවත් කීපයක් තියෙනවා. දැන් මම කියුවේ අදත් මුල හිටපය දැන් කීප දෙනෙක් නෑ 3 දෙනෙක් අඩු වෙලා තියෙනවා. හැබැයි අඩු වෙලා දැන් ආයේ ස්ථාවර වෙන පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය අග වෙනකම් ඉන්නවනේ. ඒ හැම පන්තියෙම එහෙම තමයි. හැමදාම ඉස්සලම යන ටික ඉස්සලම යනවා. ඊට පස්සේ ඉන්න ටික අග වෙනකම් ඉන්නවා. ඒක ස්වરૂපය. නේ? ඒ කට්ටියගේ අවශ්‍යතාවය උනන්දුව කැපවීම තමයි තියෙන්නේ. පැය දෙකක් පන්ති දෙකේ ඉඳගෙන ඉන්න බෑ කියන්නේත් ලෙඩක් තිබුණා. රෝගයක් තිබුණා. ඒ කියන්නේ එක දිගට පැය දෙකක් එක තැන ඉඳගෙන ඉන්න බෑ ඉන්න. දැන් මේ සිග්නල් ප්‍රශ්නම කියන්නේ බෑ. සිග්නල් ගැටලු නෙමෙයි හැමදාම අයින් වෙලා දෙතුන් දෙනා තමයි මුලින්ම යන්නේ. පයිපෝ ක්‍රමයට යන්නේ ඒකත්. ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත්. හරි. ඒ ක්‍රමයටම අඩු වෙන පිරිසක් ඉන්නවා. ඉතුරු වෙන පිරිස දෙක අන්තිම වෙනකම්ම පැය දෙක වෙනකම්ම ඉන්නවා. හරි. ඉතින් මමනේ මෙතන මහන්සියට මමයි කියවන්නේ. ඈ මමයි අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔකට තියෙන්නේ අහගෙන ඉන්න නේද? නෝට් එක බලාගෙන අහුම් කන් දෙන්න විතරයි තියෙන්නේ. මේ ටික ඔළුවට දාගන්න විතරයි තියෙන්නේ. නේද? ඉඳගෙන සුව පහසු වේවත් ඒකක් බීලා, ඈ වතුර එකක් බීලා හැමිට වැඩේ කරගෙන යන්න පුළුවන්. පන්ති ගිනනට තර ලේසි මේ ක්‍රමේ ඔන්ලයින් කමිටි කරගන්න එකනේ. පන්ති වල කට්ටිය හිටන්නකො නේද? පැය දෙකේ පන්තියට සමහර අය පැය 3 4 මග මහන්සිලා බස් එකේ හිටගෙන ඇවිල්ලා. එහෙමනේ පන්ති වාඩි වෙන්නේ. එතන පන්ති ඉවරුණත් ආයෙ පැය 2 3 ගෙදර යන්න මහන්සියෙන්න. ඒ වගේ ගැටලුත් තියෙනවා. හරි. දැන් මේක මේකට බලපුවහම මේ ගැටලු ගොඩක් වෙලාට මගේ හැරලා දෙන්නේ. සිග්නල් ප්‍රශ්නත් නැත්තම් නේද? මොකද පොඩි පැකේජ් එක රුපියල් 200කට විතර දාගන්න පුළුවන් පැකේජ් එකක් දාගත්තොත් මුල්ලේ මේ ගැටලුකුත් නැහැ නේද? ඒතකොට Tamanට අර පරරකමේට වඩා වාසියක් ගන්න පුළුවන්. බස් වල යන්න වියදම් කරන සල්ලි, තවමට ඇවිල්ලා තේ බොන්න, කෑම කන්න යන වියදම් කරන සල්ලි ටිකනේ. ඒ ඔක්කොම ඉතුරු. ඒක අර රුපියල් 200ක් කාඩ් එකකට වියදම් කරලානේ සූම් පැකේජ් එකක් මේ ළමින්ද තියෙන එකක් පාවිච්චි කරගෙන රුපියල් 100ටත් තියෙන 200ටත් තියෙන ඉතින් ඒ වගේ පැකේජ් එකක් දාගෙන මේ වැඩේ හොඳටම කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපිට වගකීමක් තියෙනවා. දැන් මගේ AP පන්තියේ ලියන ළමයි ටික පාස් කරන එක මට වගකීමක් තියෙනවා. නේද? ළමයි 15ක් විභාග ලියොත් 15ම එකවන්ස් වලට හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන එක තමයි මගේ පැත්තෙන් මම බලන්නේ. නේද? ඒතොර ඒක අරන් දෙනකොට අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එකත් වැදගත් නේ. අපි කරපු දේශන වලට පාඩම් වලට කොච්චර දුරට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොච්චරට ඇවිත නැද්ද නේ. ඉතින් මේ ඉන්න පිරිස ගැන නම් මට කිසිම ගැටලුවක් නැහැ. හරි. ඒ අයට හොඳ ප්‍රතිපාඩ යන්න පුළුවන්. ඒ සමාන්තර මේ සමාන්තර ඔක්කොම අය යන්න පුළුවන්. මේ ඉන්න පිරිස නැති අය ගැන ඉතින් මට වගකීමක් දරන්න බැරි වෙනවා. මේකයි වෙන්නේ. හරි. අපි ඊළඟ සංකල්පයට යමු. උපචිත සංකල්පය. මේක දන්නවා. දැන් අපි සමීකරණ වල එහෙම ආදම් ප්‍රකාශ දැන් ගොඩක් අය කොමස් කරන අයත් ඉන්නවා ඒ ලෙවල් වල කොමස් කරන අය ඉන්නවනේ නේද මේ සංකල්පේ ගොඩාක් තැන් වල භාවිතත් කරලා තියෙනවා උපචිත සංකල්පය මොකද්ද මේ උපචිත සංකල්පය කියන්නේ අපි ආදම් ප්‍රකාශය හදනවනේ මේ ආදම් ප්‍රකාශය හදන්නේ ලැබුණත් නොලැබුණත් කාලච්ඡේද අදාළ ආදම් අපි සැලකිලා ගන්න
प्रकाश दुगे වර්ෂයට අදාළ සම්පූර්ණ වේදම දානවනේ 12000ක් දාන්න මාසික 1000 නම් අනිවාර්යෙන් 12000ක් ලාභය වන්න සැලකිලිද ගන්න. අන්න ඒකට කියන උපචිත පදන. ඒක උපචිත සංකල්පය. ලැබුණත් නොලැබුණත් ආදායව ආදාය වශයෙන් සැලකෙන සංකල්පය සහ ගෙව්වත් නොගෙව්වත් වියදම් වියදම් වශයෙන් සැලකෙන සංකල්පයට කියන මොන සංකල්පය කියලාද? උපචිත සංකල්පය කියන උපචිත සංකල්පය. පැහැදිලි මේක සරලයි අපි කලින් දන්න එක. ඒකත් අපි ඉක්මනට කර කරමු. බලන්න එනවා උපචිත සංකල්පය. මුදල් පදනම යටතේ මුදලින් ගෙව වියදම් වියදම් ලෙසත් මුදලින් ලැබූ ආදායම් ආදායම් ලෙසත් වාර්තා කරයි. නමුත් උපචිත පදනම යටතේ ආදාය ලැබිය යුතු තත්ත්වයට පත්වේ ඇති විට හඳුනා ගන්න. මුදල් ලැබීම හෝ නොලැබීම සැලකිල්ලට නොගනි. එසේ වියදම් මුදලින් ගෙවා තිබුණත් නැතත් ඒ ගෙවිය යුතු තත්ත්වයට පත්වුව විට වියදම් ලෙස හඳුනා ගන්න. හරි. ගිරුම් කාලත්‍යද අදාළව ගෙවිය යුතු වියදම් සහ ఖలింగ్యోవేదం उदाहरण එතන අවුරුද්දේ දැන් අපි ගෙවලා තියෙන 10000. දැන් අපි ලාභ ලාභ ප්‍රකාශන දාන්නේ 12000. ගෙවපු 10000 නෙවෙයි. ගෙවන්න තියෙන 2000 එකතු කරලා තමයි අපි දාන්නේ. හරිද? 12000. ඊළඟ තව එකක් මෙහෙම කියන්න. ඒකම කියන්නකෝ මේ. මාසෙක විදුලි ගාස්තු 1000යි. අපි ගෙවලා තියෙනවා 15000. දැන් උපචිත සංකල්පේ නැත උපචිත පදනමට අනුව විදුලි ලියන්න මොකද කරන්න ඕන? 15ක් කියන්නේ මේක 3ක් වැඩිපුර ගෙවලා ඒ 3 අයින් කරනවා. දැන් ඒත් කියද උත්තරේ उपचित पदन मेलते वरस දැන් කියන්නකෝ හම්බෙලා තියෙන අපිට ලක්ෂය අවුරුදු තුන. හම්බෙලා තියෙන ලක්ෂයක් වුණාට අපි ආදම් ප්‍රකාශ කියලා ලියන්න ඕනේ. 1/20ක් ලියන්න ඕනේ. හම්බුන එකට හම්බෙන්න දින දෙක එකතු කරලා ලියන්න. හම්බුන එකට හම්බෙන්න දින දෙක එකතු කරලා ලියන්න ඕනේ 120000ම ගෙවල් කුලිය ආදම් කියලා ලියන්න. මේක දිහාත් බලන්න. අපිට ගෙවල් කුලිය ආදම් හම්බෙනවා ලක්ෂ 2ක්. මාසෙකට 10000ක කුලියක් ගන්න අපි ගේ කුලියට දීලා තියෙන්නේ. අවුරුද්දේ අදාළ 1/20ක් අපිට හම්බෙන අවුරුදු තුන ලක්ෂ 2ක් මොකද කරන්නේ මේ ලක්ෂ 2කින් 80000ක් අයින් කරන්න මේ ලක්ෂ 2කින් කියද්ද 80000ක් අයින් කරන්න මේකල 1/20 ලියන්න ඒක 80000ක් අයින් කරන්නේ ඒක වර්ෂයට අදාළ නැති නිසා වර්ෂයට අදාළ නැති නිසා හරි එහෙනම් අපේ සරල දේ මේකයි උපචිත පදනම කියන්නේ ලැබුණත් නොලැබුණත් කාලච්ඡේද ආදායම ආදාය වශයෙන් සැලකලා ආදායම් ප්‍රකාශයට ගලපන්න වියදමත් එහෙමයි මුදලින් ගෙව්වත් ලියන්න उपचित उपकारी लाभ्युरा प्रकाश ගෙව්වත් නොගෙව්වත් සම්පූර්ණ වියදම් ටික ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරොත් අපිට නිවැරදි ලාභය හොයාගන්න පුළුවන්. ව්‍යාපාර සුද්ධ ලාභය ගණනය කිරීමට උපකාරී වේ. හරි සුද්ධ ලාභය ගණනය කරන්න
උපජිත සංකල්පය වැදගත් වෙනවා කියන කාරණේ තුනින් කියනවා. හරි. තෝතා සංකල්ප කීපයක් තියෙන අපි ඒක කතා කරමු ඉක්මනට. ඊළඟ සංකල්ප බලන්න උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය. उपलब्धि संकल्प मैं उपलब्धि संकल्प उपलब्धि संकल्प सामान्य आदाय उपलब्धि अभी अदास्कर सत्यवास्यु सत्यवास्य मुदल लेकिन कारण मुदल लेकिन कारण सत्यवास्य गुदेन सिधुनाद नीन कारण विपुण एक अरे अवधान सह प्रतिलाभ गणम कर मारवे सल हम बड़ा प्रवाह गणम करो बड़ा सत्यवास्यूट पत्ला नियोजन पदनमेदी नियोजन विकिनीमेह आपस एवीमे पदन बड़ा प्रधान नियोजित हरा बड़ विकुण प्रधान नियोजित लवाबाड अलविकर नियोजित ताम बड़ विकुलाने नियोजित ताम बड़ विकुलाने अभी मे बड़े यवन मुहते दीम व्यापारी पत्त विकुण से व्यापारी पत्त विकुण से इतकोट एक वेरद व्यापार इकन सत्यवास्य विकुला पत्त विकुण से वार्ताकल वेरद इन सापी मुगत एक पत्त वार्ताकराने उपलब्धि संकल्प उपलब्धि संकल्प सत्यवास्य विकुणमा पुराधन दिन हंधुरागाहमदानम सह प्रतिलाभ किरुट मारवेन अवधानम प्रतिलाभ हेम कम बांड विकट पास गणुम करुट मारवेन वन एव गणुम कर सत्वेनवाणा व्यापार पत्थर विकुणम से लिया सली हमुनाधन दिन कारण सली नाइट विकुण पत्र अत्र पत्थर नाइट विकुणम सली हम හැබැයි නයිට් වික්ක ඒ බඩුවල අයිතිවාසිකම ඒ කියන්නේ ප්‍රතිලාභ ටික අවදානම් ඔක්කොම ගැනුම් කරුට බාර දීලා ඉවරයි. අන්න එතනදී අපි විකුණු වශයෙන් පොත්වල වාර්තා කරන එකට කියන උපලබ්ධ සංකල්පය. සත්‍ය වශයෙන්ම ගනුදෙනුවක් සිදු වුණාට පස්සේ පමණක් වාර්තා කිරීමක් කළ යුතුයි කියන කාරණා. බලන්නයික නෝට් එක උපලබ්ධ සංකල්පය. මෙම සංකල්පය ආදායම් හඳුනා ගැනීමට උපකාරී වේ. ආදායම් හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම සංකල්පයට අනුව ආදායම් හඳුනාගත යුත්තේ ඒ සත්‍ය වශයෙන්ම ලැබුණ විට හෝ ඒ ලැබේ යයි නිශ්චිත වශයෙන් තීරණය වූ විට සත්‍ය වශයෙන්ම ලැබුණ පසු හෝ ලැබෙනවා කියලා නිශ්චිතම තීරණය කරන්න පුළුවන් විට අපිට ආදායමක් වශයෙන් ලියන්න පුළුවන් මේ අදහස් වන්නේ ආදායම් හඳුනාගත යුත්තේ සේවාවක් නම් මෙය සැපය විට හෝ භාණ්ඩයක් නම් මෙය භාවිතා කිරීමට සැලැස්ව විට නැතහොත් එය ප්‍රවාහණය කළ විට දියන්න පඩු දීලා ප්‍රවාහණය කළා බාර දීලාම තියෙනවා. එනේ ඉතින් තවදුරටත් ඒක විකුණුමක් වශයෙන් ලියන්න දෙන්න බැහැනේ. නේද? කෙසේ වෙතත් ආදායම් හඳුනා ගැනීම සඳහා මුදල් සත්‍ය වශයෙන් ලැබීම වැදගත් නොවේ. සල්ලි ලැබුණ එක නෙවෙයි එතන ආදායමක් උපලබ්ධ වුණා කියලා අපි සලකන අවස්ථාව. මෙහිදී වැදගත් වන්නේ සැපයු සේවාට හෝ භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු මුදලට නීතිමය වශයෙන් හිමිකමක් ඇතිවීම. දැන් අපි භාණ්ඩ බාර දීලා ඉවරයි වයි ඉන්වෙස්සී දීලා ඔක්කොම කරලානේ. දඩුදෙනුව ඉවර කරලා තියෙන සල්ලි හම්බ වෙනවා නීත්‍යානුකූල තත්ත්වයක් තියෙනවනේ ඉන්වෝයිස්යක් අපි නිකුත් කරා කියන්නේ ඒකට අදාළව අපිට සල්ලි හම්බ වෙනවා ඒක සල්ලි ගෙවුවේ නැත්නම් අපිට නීතිම වශයෙන් පියවර ගන්න පුළුවන් ඒ නිසා දැන් නීත්‍යානුකූල වශයෙන් සල්ලි හම්බ වෙන බවට පත් වෙලා තියෙනවනම් ඒක විකුණුමක් කියලා වාර්තා කරනවා ආදායමක් කියලා වාර්තා කරනවා හරි වැදගත්කම ගිනම් කරන තොරතුරු වඩාත් අරමුණු ගත ආකාරයට ඉදිරිපත් කිරීමට උපකාරී වේ මේ උදාහරණයක් බලන්න සිලෝන් ව්‍යාපාරිකයෝ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය තුලදී රුපියල් 105ක බාන්න ණයට අලෙවි කරා. මේක අවස්ථාව හඳුනා ගන්න.
लक्ष पहाग बाण नयट विकुरण बांड अदाल वर्षे तुल प्रवाहने कला एट मुदल लेबुने विसि एके मारुतु मासे ප්‍රවාහණය කළ ඔක්කොම බාර දීලා ඉවරයි බඩු බාර දීලා ඉවරයි. එතන සල්ලි හම්බෙන්නේ ඊළඟ අවුරුද්දේ මාර්තු 21 එකට පෙරලු. මාර්තු මාසේ හම්බෙයි. සිලෝන් ව්‍යාපාරිකයන්ගේ 2020 දෙසැම්බර් 31 වෙනි අවසන් වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 5ක මක්නිස ආදායම් බාණ්ඩ 2020 වර්ෂයේදී ප්‍රවාහණය කර නිසා ආදායම 2020 වර්ෂයේ ආදායම බවටපත් විය. ප්‍රවාහණය කළ බඩු බාරක් දීලා. ඒ කියන්නේ අවදානම ප්‍රතිලාභ ඔක්කොම ගණන් කරගාව තමයි දැන් තියෙන්නේ. අපිට බාණ්ඩ ප්‍රවාහණය කරාට පස්සේ ආය අපි මේ ඒව ගැන හොයලා බලන්නේ බඩු වික්කට පස්සේ ඔය කියනවාද ලාභද පාඩුද අපිට අදාළ නැහැ නේද අවදානම් ප්‍රතිලාභ ඔක්කොම ගන්න තමයි ආ බඩු අපෙන් ගත්තේ ඉන්වොයිසියත් නිකුත් කරලා සල්ලි අපිට දැන් ලැබෙන දවසුත් තියෙන ඒ නිසා අපි සත්‍ය වශයෙන් මේක විකුරුමක් වශයෙන් හඳුනාගෙන ආදායම් ප්‍රකාශනයේ විකුරුම් හැටියට වාර්තා කළ යුතුයි අනේ එකට කියනවා උපලබ්ධ සංකල්ප සත්‍ය වශයෙන්ම ආදායමක් සිදු වුණාට පස්සේ පමණ ගිනම්ගත කළ යුතුයි කියන කාරණය තමයි උපලබ්ධි සංකල්පෙන් අපි විස්තර කරන්නේ උපලබ්ධි සංකල්පේ විස්තර කරන්නේ හරි දැන් එක එක සංකල්පේ හරය හොඳට මතක තියාගන්න දැන් මේ කියලා තොරතුරුත් එක්කලා ඊළඟ අපි අංකෝ ගැලපුම් සංකල්පය කියන ගැලපුම් සංකල්ප නැත්නම් සීහුම සංකල්පය කියලා මේක තියෙනවා ගැලපුම් සංකල්පය මොකද මේ ගැලපුම් සංකල්පය කියන්නේ? ඒකත් හරය ඉගෙන ගන්න ඕනේ. ගැලපුම් සංකල්පය කියන්නේ ආදායම් උපයා ගැනීම සඳහා දරන වියදම් තියෙනවනේ. ආදායම් උපයා ගැනීම සඳහා දරන වියදම් ආදායම් වලට එරෙහිව ගලපලා ලාභේ පාඩුව හොයනවා කියන කාරණය. අපි කලින් කරලා තියෙනවා ගැලපුම් සංකල්පය. දැන් ව්‍යාපාරික ආදායම් ප්‍රකාශ අපි හදද්දී ඒක තියෙනවානේ විකුණුම් ආදායම් විකුණුම් පිරිවැය අඩු කරනවා කියන එක. විකුණුම් ආදායම්. බාඩ් විකුණලා හම්බෙන ආදායම විකුණුම් පිරිවැය කියන්නේ ඒ විකුණුම මේ தත්ත්වයට පත් කරන්න දරපු අනිකුත් සියලු වියදම් නේද බාණ්ඩ ගන්නවා බාණ්ඩ ගෙනේනෝනේ ගත්තු ආපසු යවනෝ අදතොග ඉතුරු වෙනෝනේ ඔය ඔක්කොම ගැලපඩ පස්සේ තමයි විකුණුම් බාණ්ඩ වල හරි ගැනොම් මිල එන්නේ ඒකට කියන්නේ විකුණුම් පිරිවැය කියන්නේ දැන් 1000යි විකුණුම් ආදායම විකුණුම් පිරිවැය තියෙනවා 800යි මේ ගැනොම් තියෙන රුපියල් 500ක් නේද ගැනොම් 500ක් තියලා විකුණුම් 1000 කියන රුපියල් 500ක් ලාභ කියලා අපිට කියන්න බෑ නේද දත්තුවා මේ විදිහට විකුණ ගන්න බෑ. දත්තුවා ප්‍රවාහණය කරන්න වෙනවා. පිට රටින් එනවා නම් තීරුක ආසු ගවන්න වෙනවා. නේද? දත්තුවා සමාහට ආපසු යවන්න වෙන අවස්ථා තියෙනවා. ඊළඟට කොටසක් ඉතුරු වෙනවා විකුණන්න නැතුවනේ. ඒ විකුණුම් පිරිවැය හැන්න ඒ ටික ගැළපීමක් කරන්න. එතකොට මේ දත්තු බාණ්ඩ වලට ගෙනීමේ කුලී තීරුක ආසුනේ ආපසු යම මේව අඩු කරලා ඊළඟට ඉතිරි තොගයක් තියෙන එක අඩු කරලා අන්න අපි විකුණුම් බාණ්ඩ වල හරි පිරිවැය හොයාගන්න. දැන් විකුණුම් බාණ්ඩ වල හරි පිරිවැය 800 එනවා. වික්කේ 1000ට නම් ඔන්න ඔය දෙක අතර වෙනස අපි කියන ධන ලාභය කියන. ඉතින් විකුණුම් ආදායමට එරෙහිව විකුණුම් පිරිය ගලපලා තියෙන්නේ. ආදායමට එරෙහිව වියදමක් හැටියට. ආදායමට එරෙහිව වියදමක් හැට තමයි විකුණුම් පිරිවැය කියන එක ගැලපීමක් කරලා තියෙන්නේ. තව උදාහරණයක් අපි ගමු. තව උදාහරණයක් ගත්තොත් ස්ථාවර වත්කම් හිතන්න. ස්ථාවර වත්කම් භාවිතයත් සමග අපිට ආදායම් හම්බෙන්නේ. නේද? දැන් ගොඩ නැගිලි උනත් අපි නිෂ්පාදන කාර්යයට ගොඩ නැගිලි දාගන්න එක අපි ආදායම් උපයා ගන්න. මෝටර රථය බාණ්ඩ බෙදා හරීමේ කටයුතු සඳහා යොදාගත්තු ටික අපි ආදායම් උපයා ගන්නවා. යන්ත්‍රයක් නිෂ්පාදන කාර්යයට දායක කරගත්තොත් ආදායම් උපයා ගන්නවා. දැන් ආදායම් උපයා ගන්න නිසා නේද මේවා ෂෙයා වෙන්නේ. දැන් අපි යන්ත්‍රයක් ගනනලා ඉටි කවරයක් දාලා වහලා තියෙනවා. ෂෙයා වෙනවනේ. ෂෙයා වෙන්නේ නැති බව වගේම තියෙනවනේ. ඔය සමහර වාහන තියෙනවා. වාහන තියෙනවා ගෙවල් වලමයි තියෙන්නේ. අවුරුද්දකට එක සැරයක් දෙකක් වාහන්න ගල යන්නේ. ටයර් ටිකත් ආපු සෙට් එකම ටයර් සෙට් එක තාම තියෙනවා. නේද ගත්තු වාගේම තියෙන නම්බරේ විතරයි පරන්නේ සමහර වාහන තියෙනවනේ නම්බරේ පරණයි වාහනේ හොඳම තත්ත්වයෙන් තියෙනවා ඒක පැදලා නැහැ ෂෙයා වෙලා නැහැ එතකොට හොඳ ගානක් විකුණා ගත්ත හැකි ඉතින් ගොඩක් තරම් වාහන විකුණන්න ගියපහම නම්බරේ දිහා මිනිස් බලන්නේ නම්බරෙන් තමයි මේක අලුත් එකක්ද පරණ එකක්ද නිෂ්පාදන වර්ෂය කොයි වර්ෂද කියලා තීරණය කරන්නේ හැබැයි ඒතර තත්ත්වය අනුව ඉතින් ඒක ගානකට විකුණා ගන්න පුළුවන් ඒක ලොකු ගානකට දෙන්න බැහැ අර නිෂ්පාදන වර්ෂය ගොඩක් පල්ල එහෙනම් නේ නම්බරේ පරණන් ටිකක් අඩු ගාන තමයි අලෙවි කරගන්න එහෙම වෙන්නේ භාවිතය නැති වෙච්චහම ඔක භාවිතා කරනවා නම් හැප්පෙනවා ගැඩෙනවා බෙදෙනවා නේද? එහෙම අලුත් ටයර් සෙට් දාන්න වෙනවා නේ. එහෙම වෙනවා ඉතින්. එතකොට ස්ථාරවත්කම් නිෂ්පාදන කාර්යයට දායක කරගත්තාම තමාගේ අඩුවේ. ඒ යගේ අඩුවෙන එක තමයි ප්‍රමාණාත්මක වශයෙන් අගේ අඩුවෙන එක ෂර්වීම් කියලා වියදමක් වශයෙන් ලාභයෙන් අඩු කරා. ඒතර හැම එකක්ම මෙහෙමයි නේ. ආදැමට එරෙහි වියදම් ගැලපීමක් වෙනවා. හිතන්නකෝ බොල්ලයි කියන
බොල්ලයි කියන්නේ වියදම. කොහොමද බොල්ලයි වියදම ඇති වෙන්නේ? ණයට විකුණුමම දානවත් එකනේ. ණයට විකුණුම නිසා ණයගැතුව බිහි වෙනවා. ඒ ණයගැතියන් ස්ථිර වශයෙන් ලැබෙන්නේ නැතිව අපි බොල්ලයි කියලා ලාභයෙන් ගන්නවා. ආදැමට එරෙහි වියදම් ගැලපීමක් තියෙනවනේ. හරි දුන්න වට්ටම්. ණයට වික්ක ණයගැතුව දුණා. ණයගැතියන් සල්ලි හම්බෙද්දී අඩු කරනවා දුන්න වට්ටම් වියදමක් හැටියෙන්නේ. ඒවා මොනවද? ඒවා ගැලපුණු සංකල්ප. අතර ගැලපුණු සංකල්පෙන් හැමදේම අපි කියන්නන්නේ ඒක ආදැමට එරෙහිම වියදම් ගැලපීමක් කරා. ආදැය උපයා ගැනීම සාධාරණ වියදම් ආදැය වලින් අඩු කළ සුද්ධ ලාභය පාඩු හැ. අනේකට කියනවා ගැලපුම් සංකල්පය කියලා. ගැලපුම් සංකල්පය. දැන් බලන්නේ නම් ගැලපුම් සංකල්පය ගැන. ගිනුම් කාල පරිච්ඡේද තුල ඇති වූ හිගේ හෝ අතිරික්ත දැන ගැනීමට හිගේ හෝ අතිරික්ත කියන අතර ලාභය හෝ පාඩු කියන එක. ලාභය හෝ පාඩු කියන එක තමයි හිගේ හෝ අතිරික්ත කියන අදහස. හිගේ හෝ අතිරික්ත දැන ගැනීමට ගිනුම් කාල පරිච්ඡේද තුල ඉපයෝ ආදායම සහ දරෝ කිරිවැය ගැලපීම වැදගත් වේ. ආදායම සහ වියදම් එකට කලපන්න ඕන. නිවැරදි අතිරික්ත හිගේ දැන ගැනීමට ගැලපුම් සංකල්පය උපදී සංකල්පද වැදගත් වේ. ඔව් දැන් උපදී සංකල්පයේ වර්ෂර අදාළ ආදායම වර්ෂර අදාළ වියදම් දෙක අපි ගලපනවා කියන්නේ. මේ සදා සියලුම උපචිත වියදම් කලින් ගෙව වියදම් ඉදිරියට ලැබුව ආදායම් සියල්ලම ගැලපීම් කර ගිනුම් කාල පරිච්ඡේද අදාළ ආදායම් සහ වියදම් නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වේ. ඔව් ආදායමට එරෙහිව වියදම් හඳුනා ගැනීමක් කරන්න ඒ තුලින් අපි ලාභය පාඩුව වෙනවා නම් ඒකට අපි කියනවා මොන සංකල්පයේද ගැලපුම් සංකල්පය කියලා. වැදගත්කම යම් කාල පරිච්ඡේද අදාළ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී ඒට අදාළ ආදායම් සහ වියදම් ගැලපිය යුතු ආකාර පිළිබඳ මඟ පෙන්වනවා. ආයෝජ්‍යකෙන් නිසා කොටස් කරවන්නට ව්‍යාපාරික සත්‍ය ලාභය හෝ අලාභය දැන ගැනීමට මේ උපකාරී වේ. ආදායම් උපයා ගැනීම සඳහාම දරපු වියදම් නිසා නම් මේකට ගලපලා තියෙන හරි ලාභයනෝ හරි ලාභය ආපුවම තීරණ ගන්න කලබනා කරුවන්ට ආයෝජකයන්ට කොටස් කරුවන්ට ඒ ලාභය සැලකිලිමට ගන්න පුළුවන් කියන එකත් වාසියයි. හරි. ඒ අපි කතා කරේ ගැලපුම් සංකල්පය ගැන. ඊළඟට තව සංකල්ප දෙක තුනයි තියෙන්නේ. බලන්න ප්‍රමාණාත්මය සංකල්ප එකත් දී සංකල්පය. බලන්න ප්‍රමාණාත්මය සංකල්පය කියන්නේ ප්‍රමාණාත්මක බව සංකල්පය අපි කියන සාපේක්ෂ වැදගත් බවේ සංකල්පය කියන එක. සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය ඒ කියන්නේ සාපේක්ෂ වැදගත් බව කියන්නේ මොකක්ද? දැන් සමහර අයිතම තියෙන ප්‍රාග්ධන ස්වරූපේ වුණා. දැන් උදාහරණයක් කිව්වොත් මේක හොඳට පැහැදිලි වෙයි. අපි ලක්ෂ 50ක් දීලා වාහනයක් ගන්න. අපි ලක්ෂ 50ක් දීලා වාහනයක් ගන්න. වාහනේ අංක තහඩුවට යනවා රුපියල් 5000. ලක්ෂ 50යි වාහනේ. අංක තහඩුව සවි කරන් රුපියල් 5000ක් නෙවෙයි 5000ක් යන්නේ නැහැ 5000ක් කියමුකෝ සාමාන්‍ය පරිම ගානක් 5000ක් යන. එතකොට අර වාහනේට ලක්ෂ 50ක් ගියප එක අංක තහඩුවට 50000ක් ගියා නම් මේ අංක තහඩුවට ගියප එක සාපේක්ෂ වටිනාකම වශයෙන් ඉතා අඩුයි. ලක්ෂ 50ත් එක්ක 5000 කියන එක රොසලකා හරියට එක තරම් කුඩා ගයක්. හැබැයි මේ අංක තහඩුව කියන එක වාහනේ පාරේ දාවනට පෙර දැරිය යුතු අනිවාර්යයි. නේද? ප්‍රාග්ධන ඇතර බලමු. මේක පැවැත්ම දීපු කාලේ අවුරුදු 20ක් තිබ්බත් වාහනේ ඔක තියෙනවනේ අරුදු විශ්වනේ. ඒතර දීපාන්න ස්වරූපෙකුත් තියෙනවා. එහෙනම් මේ අංක තහඩුව අපිට දාන්න පුළුවන්ද වෙනම මොළේ තත්ත්ව ප්‍රකාශයක අංක තහඩුව දීපාන්න පැවැත්මක් තියෙනවනේ. එහෙම දාන්නේ නැහැ. අපි දාන්නේ මේක රත වියදම් කියලා මොකක් හරි අයිත මේකට එකතු කරලා ලාභලා ප්‍රකාශන වියදමක් වශයෙන් ගන්න එක තමයි කරන්නේ. ඒකට හේතුව අර සාපේක්ෂ වැදගත්කම අඩුවේ වටිනාකම අඩුවේ අපි වත්කමේ වත්කම වශයෙන් වෙනම මොළේ තත්ත්ව ප්‍රකාශ පෙන්වීමක් කරන්නේ නැහැ. ඒක වියදමක් වශයෙන් ලාභයට තුලත් කිරීමක් තමයි කරන්නේ. තව උදාහරණයක් අකුරු එමුණුම් මේ ස්ටේපර් එකක් ගන්නවා කියලා තමයි ස්ටේපර් එක. ඉතින් අපි කියන්නේ මොකද්ද? කොළ එමුණුම් යනවා. හරි. ස්ටේපර් එකක් ගන්න. ඒ ස්ටේපර් එක රුපියල් කීයක් වේ? සමහර පොඩි එකක් රුපියල් 200ක් වේ. රුපියල් 200ක් වේ. ඔය ස්ටේපර් එක පැවැත්ම දිගු කාලිය. අවුරුදු 20ක් වුණත් හරියට පාවිච්චි කළොත් ඔක පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 5ක් 10ක් ලේසියෙන් පුළුවන්. නේද? ත්‍රෝක පැවැත්ම දිගු කාලීනයි කියලා අපි මූලික තත්ත්ව ප්‍රකාශයේ නැතනම් ශේෂ පත්‍රයේ පෙන්නනවාද ස්ථාරවත් කමෙන්. ඉඩම් ලක්ෂ 50යි. ගොඩනැගිල් ලක්ෂ 35යි. ගන්ධ සූත්‍ර ලක්ෂ 10යි කියලා ස්ටේපරේ රුපියල් 200යි කියලා පෙන්නන්න බෑ. නේද? ඒක දිගු කාලීන පැවැත්මක් තිබ්බට ඒක සාපේක්ෂ වටිනාකම අඩු එකක්. ඒ නිසා අපි ඔය ස්ටේපරේ පැවැත්ම දිගු කාලීන බව ගැන හිතන්නේ නැහැ. ඕක ලිපිදව්‍යයදමක් හිටේ අරන් ලාභ ප්‍රකාශනේ වියදමක් වශයෙන් පෙන්වන එක තමයි වඩා හොඳ ඔකනේ.
අනේක නම් අපි කියන්නේ සාපේක්ෂ වැදගත් බව සංකල්පය. සමහර ඒවා පැවැත්ම දිනපාලනය තිබුණාට ඒක මූල தত্ত্ব ප්‍රකාශය පෙන්වන්නේ සාපේක්ෂ වටිනාක බඩු නිසා. ඒවා පෙන්වන්නේ කොහෙද? ලාභලාභ ප්‍රකාශයේ වියදමක් වශයෙන් පෙන්වන. මේ ස්ටේපර් එක කියන්නේ අපිට ලාභලාභ ප්‍රකාශය පෙන්වන්න පුළුවන් මොකක් හරියටද? ලාභලාභ ප්‍රකාශය පෙන්වන්න පුළුවන් මොන වියදමක් හරියටද? ලිපිදාව වියදමක් වශයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. ලිපිදාව වශයෙන් පෙන්වන්න පුළුවන්. අනේකට අපි කියනවා මොකක් කියලාද? සාපේක්ෂ වැදගත් බවේ සංකල්ප. වටිනාකමින් අඩු හැබැයි දිගු කාඩ පැවැත්මක් තියෙනවා අය බාර වියදම් වශයෙන් සලකලා ලාභලාභ ප්‍රකාශයේ ගලපණ එකට තමයි කියන්නේ සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය කියන්නේ සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය කියන්නේ බලන්න ප්‍රමාණාත්මක කියන දේකමයි දෙකම එකයි දැන් බලන්න යම් අයිතමයක් ප්‍රමාණාත්මකයේ සැලකිය යුත්තේ අදාළ ආයෝජකයාගේ කොටස් කරුවාගේ සැපයීම් කරුවාගේ හෝ අනෙකුත් අල්මත් දක්වන පාර්ශවයන්ගේ තීරණය සඳහා එම අයිතමේ මගින් ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කරයි නම් පමණි ප්‍රමාණාත්මක අයිතම සඳහා ගිණුම් වල සහ මූල්‍ය ප්‍රකාශ වල අවධානයක් යොමු විය යුතුයි. එවිට මූල්‍ය ප්‍රකාශ මගින් සියලු පාර්ශවයන් සඳහා සත්‍ය හා සාධාරණ තත්ත්වයක් ඉදිරිපත් වේ. මෙම සංකල්පයට අනුව සැලකිලට මෙම සංකල්පය සැලකිලට අනුව ප්‍රමාණාත්මක නොවන අයිතම හෙළදරව් නොකෙරේ. එසේම එම අයිතම ප්‍රමාණාත්මක අයිතම සමග මුසු නොවේ. ඒ කියන්නේ අර විශාල වටිනාකමක් එක්ක කුඩා ප්‍රමාණයේ වූ අපි කියන්නේ ඒවා වෙනම සාපේක්ෂ වැදගත්කම අඩුවේයි සලකා වියදම් වශයෙන් ලාභ ලාභ ප්‍රකාශයේ ගලපනවා කියන කාරණා. උදාහරණයක් බලන්න තේරුම් ගන්න. යම් වත්තමක් අලුත් එළියා කිරීමට සහ පවත්වාගෙන යෑමට දරූ කුඩා වියදමක් ලෙස වෙනම වාර්තා නොකරයි. යම් වත්තමක් අලුත් එළියා කිරීමට සහ පවත්වාගෙන යෑමට දරූ කුඩා වියදමක් ලෙස වෙනම වාර්තා නොකරයි. නමුත් එවැනි කුඩා වියදම් කිහිපයක් එකතු කර තනි වියදමක් ලෙස පෙන්වුම් කරයි. නඩත්තු වියදම්. වාහනයක් නඩත්තුවට යන වියදම්නේ. ඊළඟට ලිපිදාවේ ගණිතය අර වාගේ අර ස්ටේපර් ගන්නේම වාහන සම්බන්ධ ගත්තම අංකත හඩුවා එකක්නේ. සාපේක්ෂ වැදගත්කම අඩු නිසා ඒවා මොකක් හරි වියදමක් හැටියට හදලා ඒ වියදම ඇතුලේ ඇතුළත් කරන්න පුළුවන් වත්තම ටිකතු කරන්නේ නැතුව. ඒකට කියන්නේ සාපේක්ෂ වැදගත් බවෙහිවත් ප්‍රමාණාත්මක බවේ සංකල්පය කියලා. හරි. ඊළඟ සංකල්පය. අපි ටිකක් පරක් වෙලා පටන් ගත්තේ අද. ඒ නිසා මේ සංකල්ප දෙකත් අපි කරමු. ඉවරයින් පාඩම්. හරි. සංගතදා සංකල්පය අහන්න. සංගතදා සංකල්පේ නැත්තම් කියනවා යථා යෝග්‍යතා සංකල්පය කියන්නේ සංගතතාවය නැත්නම් යථා යෝග්‍යතාව. ඒකත් දෙසේ. මොකද මේ සංගතතාවය කියන්නේ? සංගතතාවය කියන්නේ ඔය මූල්‍ය ප්‍රකාශ හදනකොට අපි අනුගමනය කරන ගිරුම්කට ප්‍රතිපත්ති මොන හරි ක්‍රමවේදයක් තියෙනවනේ. දිගෙන් දිගටම එකම ක්‍රමවේදය අනුගමනය කරන්න කියනවා. මොකද කියන්නේ? දිගෙන් දිගටම එකම ක්‍රමවේදය අනුගමනය කරන්න. උදාහරණ. දැන් අපි ඔන්න ෂෙයා කිරීම සඳහා සරල මාර්ගකම යොදාගන්න. වත්තම් ෂෙයා කිරීම සඳහා යොදාගන්න මොන ක්‍රමයේද? सरल मार्ग क्रम सरल मार्ग क्रम සරල මාර්ග ශාකමේ එක අවුරුද්දක් අනුගමනය කළා. හිටි ගමන් ඊළඟ අවුරුද්දේ මාර්ග කරන හීනවන ශ්‍රේෂ්ඨමේ. තව කරා. ආ ඊළඟ අවුරුද්දේ ආය සරල මාර්ග. ආය හීනවන. එහෙම මාරුවෙන් මාරුවට ප්‍රමාණුගමනය කරන්න ගියොත් මූල්‍ය ප්‍රකාශයට භාවිතා කරන අය නොමග යනවා. හරි අවබෝධයක් ගන්න බෑ. මොකද ප්‍රමේ වෙනස් කරනවා. ලාභය අඩු වැඩි වෙනවා වර්ෂයෙන් වර්ෂයෙන්. ඒ ලාභය අඩු වැඩි වෙන්න බලපාලා තියෙන්නේ මේ වණා. මේ ක්‍රමවල වෙනස් කිරීම නම් ඒක කිසිසේත්ම හොඳ වැඩක් නෙමෙයි. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ඒක නම් දන්නවනේ. ඒ කියන්නේ කබඩාවට මුලින්ම හම්බෙච්ච තමා මුලින්ම නිස්පාදනය නිකුත් කරන්නේ. ඒක හොඳ ක්‍රමයක්. මුලින්ම හම්බෙත්ත මුලින්ම නිස්පාදනය නිකුත් කරපුවාම අන්තිම ඉතුරු වෙන්නේ කවදා ගත්තවද? අන්තිම ඉතුරු ගත්තා තමයි අන්තිම ඉතුරු වෙන්නේ. ඒක හොඳ தத்துவයක්.
लास्ट इन फर्स्ट आउट कल दिन हमें लास्ट इन फर्स्ट आउट लाइफ ओवर अंतिम हम बेचा मुलिम स्पांदा अंतिम हम बेचा मुलिम मुलिंग अंतिम मुलिंग මුලින් අපි ෆයිපෝක්‍රමිය දාගත්තා නම් තෝගාගේ කිරීම සඳහා අරුදු පහක් හයක් යනකම් ඔය ක්‍රමයෙන්ම යන්න ඕනේ ෆයිපෝක්‍රමයෙන්ම යන්න ඕනේ හරි ඊට පස්සේ ඔක ලයිෆෝක්‍රමයට මාරු කරොත් මේ සෝරි වැක්ක්‍රමයට මාරු කරොත් විදෙන් විදේ මාරු කරන්න බෑ ගියාවුද ෆයිපෝ මෙයාවුද බෑ ආයෙ ෆයිපෝ ආයෙ වැක්ක්‍රම එහෙම මාරු කරන්න ගියොත් එහෙම මූල්‍ය ප්‍රකාශ බලනයි නොමගේ යන එහෙනම් මොකද කරන්නේ මේ මූල්‍ය ප්‍රකාශ වල සංසන්දනය කිරීම හැකියාවකුත් තියෙන්න බෑ සංසන්දනය කරන්න පුළුවන් මොකද සංසන්දනය කරනවා කියන්නේ එකම ක්‍රමවේදයක් අනුගමනය කළ ගිනුම් හදනවා කියන්නේ එකම ක්‍රමවේදයක් අනුගමනය අර ඒතර සංගතතාවය කියන්නේ ඒකයි දෙගෙන් දෙකටම එකම ක්‍රමවේදයක් අනුගමනය කරනවා කියන්නේ. ඡය ක්‍රමයේ සරල මාර්ග නම් දිගටම සරල මාර්ගෙම යනවා. හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමයට නම් දිගටම හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමය අනුගමනය කරනවා. තෝගාගේ කිරීම සඳහා ෆයිපෝ ක්‍රමය නම් දිගටම ෆයිපෝ ක්‍රමය අනුගමනය කරනවා. තෝගාගේ කිරීමට වැක් ක්‍රමය නම් දිගටම වැක් ක්‍රමය භාවිත කරනවා. අනේ ඒකට අපි කියනවා මොකක් කියලාද? සංගතතා සංකල්පයේ හිවත් යථා යෝග්‍යතාවය. යථා යෝග්‍යතාවය කියනවා. බලන්න එමු. प्रतिपत्ति नुकड़वा कैसे वेतात मैं संकल्प मांगी आयतने आप अनुगमने करने गिरम करने प्रतिपत्ति किसी दिन का विनाश करना है कि वह प्रकाशन हो पराए खबरदावत में विनाश कराने बैक नहीं करने वेतु यहाँ पे प्रतिपत्ति आप विनाश कर पुहाम एक इंग अपे लाभ या कार्य सबताव या नेत मूल्यतत्व या होदनाम होते विनवनाम प्रतिपत्ति विनाश कराने पुरवा इधर मुकद करा नहीं विनाश करना अपे विनाश कर बुबाव विनम सटाहन की हिरे दरव करा යැටි නෝට් එකක් දාලා අපි ලියන්න ඕනේ මේ ශ්‍රේ ප්‍රමේය සරල මාර්ග ශ්‍රේ ප්‍රමේය ඉඳන් හීනවන ශ්‍රේ ප්‍රමේය මාර්ග හරි නැත්නම් තෝගාගේ කිරීම ප්‍රතිපත්තිය ෆයිපෝ ක්‍රමයෙන් සිට වැක් ක්‍රමයට මාරු කරා ඒ පොඩි හිරදරව් කිරීම තමයි අපි කරන්නේ නැතුව මේ කවදාවත්ම ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ කවදාවත් මේක වෙනස් කරන්න බෑ කියන එක නෙමෙයි මේ දින් දිගින් දිගටම එකම ක්‍රමයේ අනුගමනය කරලා තින් හොඳයි එතකොට අර සැසඳීමේ හැකියාව මූල ප්‍රකාශල වර්ධනය වෙනවනේ प्रकाश नोकर मूल व्याकार अनावरण नोट लिया बलना
එයායි බලන්නේ මේක හිතාගෙන ආචාර කරන වෙනස් කළ මේ ව්‍යාපාරය තොග අගේ කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කළානේ ඒවා වෙනස් කළා කියලා අපිට නිගමනයට ඇවිල්ලා තොරතුරු බලන්න පුළුවන් එසේ නොවනොත් මූල ප්‍රකාශන සැසඳීමේ හැකියාවට බාධා වෙනවා අන්න ප්‍රධානම දේ ඒක තමයි සංගතතාවය ආරක්ෂා වුනේ නැත්තම් සංගතතාවය ආරක්ෂා වුනේ නැත්තම් සැසඳීමේ හැකියාව මොකද වෙන්නේ සැසඳීමේ හැකියාව නැති වෙලා යනවා සැසඳීමේ හැකියාව නැති වෙලා යනවා හරි උදාහරණ උදාහරණ සංවිධානයක් විසින් එහි ෂය ක්‍රමය සරල මාර්ග ෂය ක්‍රමයේ හීනවන ෂය ක්‍රමයට ආදි වශයෙන් සෑම වසරකදී වෙනස් කළ යුතුයි වෙනස් නොකළ යුතුයි සංවිධානයක් විසින් එහි ෂය ක්‍රමය සරල මාර්ග ෂය ක්‍රමයේ හීනවන ෂය ක්‍රමයට ආදි වශයෙන් සෑම වසරකදීම වෙනස් නොකළ යුතුයි එසේම සෝගාගේ කිරීමේ සදා අනුගමනය කරන ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය ෆයිල් ප්‍රෝග්‍රෑම් අපි ඒකට කියන්නේ කෝ බරතේ බෝ ක්‍රම මෙතන වැක් කියලා දාන්න බරතේ බෝ ක්‍රමෙන් අපි කියනවා වැක් ක්‍රමය කියලා වැක් වැක් ක්‍රමය බරතේ බෝ සාමාන්‍ය තොප් ක්‍රමය අකණ්ඩව අනුගමනය කළ යුතුය වෙනසක් සිදු කළොත් ඒ හෙළදරව් කළ යුතුය වෙනස්කමක් කරනවා නම් ඒ බව අපිට පැහැදිලි කිරීමේ සටහනක් යටින් ලියන්න ඕනේ ෂර් ක්‍රමය සරල මාර්ග ක්‍රමය ඉඳන් ඊනවන සර්ච් ක්‍රමයට මාරු කර ඇතෝ ඊළඟට තෝගාගේ කිරීමේ ක්‍රමය 54 ක්‍රමයෙන් සිට වැක් ක්‍රමයට මාරු කර ඇත ඒක ඒ වෙනස්කම ලියපුවහම බලලා කියලා දන්නවා මේක ඒ විදිහට බලලා පරිශීලනය කරා හරි අපි කතා කරේ සංගතතා සංකල්පේවත් යථා යෝග්‍යතා සංකල්පේ ගැන හරි තව සංකල්ප ටිකක් තියෙනවා දැන් ඉතින් ළමයි ටිකක් දෙන්නෙන් අඩු වෙනවනේ මම ගොඩක්ම අඩු වෙනවා එනිසා අපි එනං ඊළඟ දවසේ මේ ටික කතා කරමු තව උත්තර ටිකක් ඔබ යන්න තියෙනවා හරි තව තියෙන්නේ ආරක්ෂණ සංකල්පයයි හෙළදරව් කිරීමේ සංකල්පය විතරයි ඊළඟට අභ්‍යාස ටික කරන්න තියෙනවා අභ්‍යාස කීපයක් තියෙනවා හතක් තියෙනවා එතකොට මේ අභ්‍යාස ටික කරද්දී තමන්ට මේ දීලා තියෙන සංකල්පය දාලා මේ අභ්‍යාස කරන්න පුළුවන් නම් හඳුනා ගන්න පුළුවන් නම් හොකටම ඇති මේකේ ඉන්න ලකුණු ටික ගන්න පුළුවන්කම තියෙනවා හරි එහෙනම් අපි සංකල්ප 1 2 3 4 5 6 7 8 9 10 11ක් කතා කරලා තියෙනවා සංකල්ප 11යි තව දෙකයි අපිට කතා කරන්න තියෙන්නේ ඉතින් කරපු ටික හොඳට ආපස්සරයක් කියවගන්න මම ඔය කියලා දුන්නු තොරතුරුත් එක්කලා සංකල්ප හොඳට පාඩම් කරගන්න ඉතින් සංකල්ප දෙකත් කරලා අපි ප්‍රශ්න එකට උත්තර ලියමු එතකොට මේ සංකල්ප වලින් ලකුණු 10ක් උත්තර එනවා ඒ ලකුණු 10 ලබා ගැනීම හැකියාව තියෙනවා හොඳට පාඩම් කරගන්න ඉතින් අදට අපි අවසන් කරමු නේ